එතකොට දැන් ඒකයි බුදු බුදුන් වහන්සේගේ ඉගැන්වීම අපි කොලාකවත් අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ඉගැන්වීමට බුද්ධාගමක් කියලා දෙයක් පවතිනවා කියන්නේ බුද්ධාගම කියන වචනේ ඇත්තටම වැරදි බුද්ධාගමක් කියලා එකක් පනවන්න බෑ එතකොට ඔබ දන්නේ මොකද්ද හොඳ වචනේ මොකක් වෙන්නේද කියලා ඔව් බුද්ධ දර්ශනය කිව්වොත් ඒත් වැරදි මොකද හේතුව දැන් ආගමක් හැම වෙලෙම පදනම් වෙන්නේ යමක් ආගමක් බවට පත් වෙද්දී ආගම කියන එක පවතින විශ්වාස ගොඩක් මත ආගම් තියෙන ඇදහිම්නේ ආගම අපි අදහනවා අපි විශ්වාස කරනවා අපි භක්තිවන්ත වෙනවා ඇදහිල්ල විශ්වාසයක් ඉගෙන අපිට කියන ඔයාලා මෙහෙම කළොත් ඊගාව ජීවිතේ ස්වර්ග රාජ්‍යයට යයි ස්වර්ග රාජ්‍යයේ ඉදී කියලා. ඒක විශ්වාසයක ඇදහිල්ල. ඒක මට අත්දකින්න බෑ මේ ජීවිතේ තුල. ඔව් එතකොට දැන් මෙහෙම ගත්තොත් එහෙම අපි කිව්වොත් බුදුරජාණන් වහන්සේ හොඳ දාර්ශනිකයෙක් කියලා ඒක වැරදි. හැම දාර්ශනිකයෙක්ම යම් එයා හදාගන්නවා යම් දෙයක් පිළිබඳ මතයක්. ඒ මතේ මත තමයි චින්තනය ගොඩනගන්නේ. යම් මතයක් හදාගෙන යම් අදහසක් ගැටි කරගෙන ඒ අදහස මත ඩෙවලොප් කරනවා එයාගේ චින්තනය සිතිලි පැටර්න් එක. එතකොට ඒ එයා ගන්න ඒකට දාර්ශනිකයෙක් කියන්නේ යම් මට්ටමක යම් පිස්සුවක ඉන්න කෙනෙක්. එයා එක්තරා පැත්තකින් ලෙඩේ. උමතක බබ යම් සිතිවිලි පැටර්න් එකක් තුල තමයි චින්තනයක් ගොඩනගන්නේ. චින්තකෙක් දාර්ශනිකයෙක් කියන කෙනා ප්‍රොෆෙසර් කෙනෙක්. අපි කියන්නේ ප්‍රොෆෙසර් කෙනෙක් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරේ චින්තකේ කියන කෙනා යම් මෙයා මොකක් හරි පදනමක් හදාගෙන දැනුම් පද්ධතියක් ඒක මත හිතලා තර්ක කරලා සංසන්දනය කරලා විශ්ලේෂණ කරලා විග්‍රහ කරනවා. එතකොට ඒකත් ඒක නෙමෙයි බුද්ධාගමේ ආරමුණ. එතන ඒක දාර්ශනිකයි. ඒක නිසා අපිට කියන්න බෑ කොලාවකවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම ආගමක් කියන්නත් බෑ. ආගමක් කිව්වොත් ඒක විශ්වාස දෙනවා. ඒක දර්ශනයක් කියන්න බෑ. ඒක දර්ශනය හැදෙන්නේ චින්තන මත මිසක් ප්‍රත්‍යක්ෂ මත අධ්‍යක්ීම මත නෙමෙයි, එක්ස්පීරියන්ස් මත නෙමෙයි. ඒ නිසා අපිට සිද්ධ වෙ මට හිතෙන හැටියට අපිට ගන්න තියෙන එකම දේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම කියලා එකට හඳුන්වන්න විතරයි පුළුවන්. ඒ උන්වහන්සේගේ ඉගැන්වීම. එච්චරයි. ඒ ඇරෙන්ඩ එක ආගමකට දැම්මත් වැරදි, ඒක දර්ශනයකට දැම්මත් වැරදි. පිලෝසොෆි එකක් නෙවෙයි ඒක. රිලිජන් එකකුත් නෙවෙයි. ඉතින් එතකොට දැන් මේක අපි මේ ශ්ලෝකේ තේරුම් ගන්න යද්දී අපිට තේරෙන්න දෙයක් තමයි දැන්. එහෙනම් කෙනෙක් ඒ කියන බුදුන් වහන්සේගේ ඉගැන්වීම ඒ සත්‍ය තේරුම් ගන්න නම් ඒක ප්‍රත්‍යක්ෂ කරන්න නම් ඒක දැන ගන්න නම් දැක ගන්න නම් ඒකේ අත්දැකීමට යන්න නම් දැන් යාට සිද්ධ වෙනවා ඉස්ලාම යාගේ ওই සිටිවිලි පොදියෙන් හද පිටිවිලි පොදිය බිමින් තියන්නේ. යා ඉන්නේ විශාල සිටිවිලි ගොඩක ධර්මයේ කියලා දන්නේ සිටිවිලි ටික සංකල්ප ටික අදහස් ටික මත ටික. ඒකනේ සාමාන්‍යයෙන් අපි ධර්මයේ අපි ඉගෙන ගන්නවා කියලා ගොඩක් අය ඉගෙන ගන්නෙ මත ටිකක්නේ, අදහස් ටිකක්නේ, සංකල්ප ටිකක්නේ. දැනුම් පද්ධතියක්, අදහස් පද්ධතියක්, සංකල්ප පද්ධතියක්. ඉතින් එතකොට ඒ සංකල්ප මත එයා ජීවත් වෙනවා. එතකොට ඒ සංකල්ප මත ජීවත් වෙන කෙනා ඉන්නේ එයාගේ ඇතුළ නිකන් මීමැසි පොදියක් වගේ සිටිවිලි රෝන් ගහනවා. සම්පූර්ණ සිටිවිලි පිරීලා තියෙනවා. එතකොට මනුස්සයෙක්ගේ මනස එයාගේ සැබෑම බුදුන් වහන්සේගේ ගැන්වීම තේරුම් ගන්න යදි ප්‍රත්‍යක්ෂ කරන්න යදි එයාගේ සිත බ්ලැන්ක් වෙන්න ඕනි ඉතින්ලා. බ්ලැන්ක් එක නෙමෙයි නිබ්බහණය. බ්ලැන්ක් වුණා ඵලයට අපි කියන්නේ නෙමෙයි. හැබැයි සිත බ්ලැන්ක් වුණ සිතට තමයි, හිත සිතට තමයි මේ මාර්ගයේ සත්‍ය අවදි වෙන්න ගන්න. හැබැයි දැන් ආයෙ මං කියනවා පඩල ගන්න එපා. මේ විමුක්තිය වඩ아가න යදි බ්ලැන්ක් වෙන්න ඕන කිව්ව මිසක් බ්ලැන්ක් සිත නිබ්බහණය නෙමෙයි. හැබැයි බ්ලැන්ක් සිත ඒ හිස් වෙන සිත තමයි විමුක්තියේ පාර, විමුක්තියේ දොරටු විවෘත කරන්නේ අර බ්ලැන්ක් වෙලා තියෙන හිත, අර හිස් වෙලා තියෙන හිත.
ඉතින් එතකොට දැන් ඒ හිත සිතිවිලි වලින් හිස් කරලා බ්ලැන්ක් එකේ ඉන්න කාලය හිසිතත් එක්ක ඉන්න ටයිම් එක මානසිකයේ අභ්‍යන්තරේ වැඩි වෙන්න ඕන. අපි කියන්නේ සිතිවිලි දෙකක් අතර පරතරය වැඩි වෙන්න ඕන. හුස්ම රැලි දෙකක් අතර තියෙන පරතරය ඒ ස්පේස් එක යාගේ පොඩ 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 යා වැඩි කර ගන්නවා. ඒ ස්පේස් එක සිතිවිලි දෙකක් අතර තියෙන පරතරයේ තුලින් තමයි එයාගේ සත්‍යයේ සෝඳහමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කවදාකවත් සාමාන්‍ය මිනිසෙක් විශ්වාස කරන්නේ නැහැ මේ බ්ලැන්ක් වෙච්ච හිතකින් හිස්සලා දෙන හිතකින් ධර්මයේ සම්ප්‍රේෂණය වෙන්න ගටන් ගන්න. බ්ලැන්ක් වෙච්ච හිතකින් හිස්සලා දෙන හිතකින් සිතිවිලි රහිත හිතකින් විමුක්තිය ධර්මය සියල්ල ගලාගෙන යයි කියලා මිනිස්සු විශ්වාස කරන්නේ. ඒක තමයි හරිම අමාරු උනේ මට. මම භාවනා කරන්න ගියාට පස්සේ මිදිරිගල මම ගිහිල්ලා මේ මම භාවනා කරනවට වඩා ටික ටික ත්‍රිපිටකය කියවන්න ගත්තා. ඊට පස්සේ මට ධම්මජිවර ගෙනලා දැන්න ඔබ මෙහ ආවේ ත්‍රිපිටකය කියවන්නද භාවනා කරන්නද කියලා. ඊට පස්සේ මට කිව්වා එන ඕන්නම් ආනාපාන සතිය කියවන් කියලා. මම භාවනා කරලා තිබ්බ කොටසට කියවන්න කියලා අනිත් කොටසට ස්ටෙපර් කරා. මං අත්දැකීම තියෙන ටික දිනවනේ මගේ. මං අත්දැකීම තියෙන ටික කියවන්න කියලා අනිත් ටික ස්ටේපර් කරන්න ගත්තා. ඉතින් මට හිතුණා මොකද්ද මේ ත්‍රිපිටකයේ මේ බුද්ධ වචනේනේ අපි ඉගෙන ගන්න බෑ සාසුරුන් වහන්සේගේ වචනේ. මේ මොකද මේක කියවන්නත් බයිනවා. මේක කියවනවටත් බයිනවා. ඊට පස්සේ භාවනා පොතක් කරා මං අත්දැකීම් මං භාවනා කළා මගේ අත්දැකීම තියෙන තැනද විතරයි කියවන්න දෙන අනිත් ටික ස්ටේපර් කරා. මම ඉතින් මුලදී එකෙදී ටිකක් අවුලක් ගියා. මුලදී අවුලක් ගියා මොකද්ද මේ ඇයි මෙහෙම කරන්නේ? ඉතින් කොච්චර හොඳද භාග්‍යවතුන් වහන්සේගේ වචනේ කරගන්න එක. ඊට පස්සේ මට පස්සේ තේරෙන්න පටන් ගත්තා. එදා මට අර මුළු පොතම ස්ටේපර් කරන්න දෝ දුන්නා නම් මං අර ඉතුරු අධ්‍යක්ීමට යන්නේ නැහැ. දැනුම අධ්‍යක්ීම කියලා මං හිතාගෙන ඉන්නවා ඊට පස්සේ. මං ඉගෙන ගත්ත දේ ඊට මං ඉතුරු ටිකක් කියවලා දිනවනේ වෙන්නේ මොකද්ද කියලා. ඒ දැන් මුලින් ඉඳලා ආනාපාන සතිය අර 32ම පියවර ඉගෙන ගන්නවා දන්නවා මේකෙන් පස්සේ වෙන්නේ මේකෙන් කියලා. ඊට පස්සේ සම්පූර්ණ බාව පැටලෙන්න පටන් ගන්නවා. ඒ නිසා මට තේරෙන හැටියට සාස්ත්‍රීය ලෝකේ මම දන්න විදිහට විශ්වවිද්‍යාලයේ සාස්ත්‍රීය ලෝකේ ඉගෙන ගන්න අය හරි කලාතුරකින් භාවනා කරන්නේ. භාවනා කරන අය හරි කලාතුරකින් පොත් කියවන. ওই දෙක අතර බැලන්ස් එකකට ඉන්නත් ඕනේ. හැබැයි මට කිව්වේ උන්වහන්සේ ඉස්සෙල්ලා ඔබ මේ අත්දැකීමට ඵලයක්. අත්දැකීමේ අංශයක් ගනින් ඔය පොත් කියවලා ගන්න ත්‍රිපිටකය කියවලා ගන්න ටොන් දැනුමට වඩා වටිනවා. අර ටොන් ගානක් කියවලා ගන්න එකට වඩා අර හිතාස්යෙන් එන ප්‍රත්‍යක්ෂයෙන් එන එක බ්ලැන්ක් හිතාස්යෙන් එන අවබෝධය. ඒක හරියට උපමාවක් කිව්වොත් මෙන්න මේ වගේ දැන්. ඒක උපමාවකට ගෙනිච්චොත් අපි හිතමු ලෙඩක් සහ පොකුණක් ගන්නකෝ. දැන් ලෙඩ ගත්තාමත් පොකුණ ගත්තාමත් දෙකේම වතුර තියෙනවා. බැලෝ බැල්මට පිටින් බලන මනුස්සයෙක්ට ලිඳේ පොකුණේ දෙකේම පේන්නේ වතුරම තමයි. හැබැයි ලිඳයි පොකුණයි කියන්නේ හාත්පසින්ම දෙකක්. හේතුව දැන් හිතන්න අපි නිදාස් හාරද්දී දැන් පස්ස අයින් කරනවා. පස්ස අයින් කරලා ගල් තියෙනවා නම් ගල් අයින් කරහලා අපි වතුර ලිඳට දාන්නේ නැහැ. හොඳට බලන්න ලිඳට කොයිලාකවත් අපි වතුර දාන්නේ නැහැ. ලිඳෙන්ම වතුර එන්න පටන් ගන්නවා. ඒක ඇතුළෙන්ම වතුර මතුවෙන්න පටන් ගන්නවා. හැබැයි පොකුණක් එහෙම නෙමෙයි. පොකුණ කියන එක එහෙම කරන්න බෑ. පොකුණ කියන එකට පොකුණට පිටින් වතුර දාන්න ඕනේ. හොඳට බලන්න පොකුණ ඇතුලෙන් වතුර එන්නේ නැහැ නේ. අනික දැන් පොකුණ ස්විමින් පූල් එකක් හදද්දී ස්විමින් පූල් එක අපි හොඳට කොන්ක්‍රීට් දාලා, කම්බි දාලා, කොන්ක්‍රීට් දාලා, ටයිල් දාලා ඒකේ පිටින් වතුර එන්නේ නැහැ කොහෙන්වත්. වතුර ඇතුලට උනන්නේ නැහැ.
වතුර උනන්නේ ඒක සම්පූර්ණ පිටින් දානවා වතුර පිටින් දාන්න ඕනේ එතකොට ඒතර හිස් වෙන ගානට වතුර පුරවන්න ඕනේ පොකුණකට හිස් වෙන පුරවන්න ඕනේ ඒතර හැම වෙලෙම පොකුණෙන් වතුර ගලන්නේ ඒ නිසා පොකුණ ලෝක එක පැත්තකින් බැලුවොත් පොකුණ ලෝබයි වතුර දෙන්න මොකද වතුර දෙන්න 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 හිස්සලා යනවා හැබැයි නිඳ එහෙම නෙමෙයි නිඳ බැලුවාම අපිට දෙන්නේ ඒකෙන් නිඳෙන් වතුර ගණ්ඩ 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 අලුත් උල්පත් වෙනවා අලුතෙන් පිරෙන්න පටන් ගන්නවා හොඳට පොයින්ට් වන්ද බලන්න දැන් දැන් නිඳ කැමති වතුර ගන්නවට හැබැයි පොකුණ කැමති ස්විමින් පූල් එක කැමති වතුර තියෙනවට ප්‍රශ්නේ තියෙන්නේ නිඳේ වතුර ගන්න ගන්න අලුත් වතුර එනවා හැබැයි එතකොට අලුත් නැව් හැබැයි ස්විමින් පූල් එකේ වතුර එක දැන තිබ්බහම ඒක පල් වෙලා යනවා අනිත් එක තමයි දැන් ස්විමින් පූල් එකක් ගත්තාම ස්විමින් පූල් එක සමස්තයත් එක්ක සම්බන්ධයක් නැහැ කොතනම. එයා හරි එයා ඉන්නේ එයාගේ සීමාව ඇතුලේ විතරයි. එයා බැම්මක් ගහගෙන ඒ බැම්මේ ඇතුලේ ඉන්නේ කොන්ක්‍රීට් එක ඇතුලේ ඉන්න වතුර දෙන්නේ දැන්. ලිඳක් කියන එක එහෙම නෙමෙයි ඒක මේ මුළු පෘථිවියත් එක්ක සම්බන්ධයි. හැම උල්පතක් එක්කම කනෙක්ට් වෙලා තියෙනවා. හොඳට බලන්න එතකොට දැන් මෙන්න මෙහෙම බැලුවාම දැන් එකම ලිඳයි පොකුණයි බැලුවාම පොකුණ කොච්චර ස්විමින් පූල් එක කොච්චර ලොකු වුණත් කිසිම කනෙක්ෂන් එකක් නැහැ සමස්තේ සමස්ත ජලාශයක උල්පත් එක්ක මුහුද එක්ක සම්බන්ධයක් නැහැ මුහුදේ වතුරනේ යහපව කරගිලා උල්පත් වලට එනවන්නේ එතකොට දැන් එතකොට අපිට තේරෙනවා දැන් ලිඳ පුංචි වුණාට ඒක මහ සාගරයයි සමස්තයත් එක්කම කනෙක්ටඩ් කනෙක්ට් වෙලා තියෙන්නේ හැබැයි බැලුව බැලමට ලිඳ පොඩි ස්විමින් පූල් එක ලොකුයි ස්විමින් පූල් එක ලොකුරාට ඇත්තටම ස්විමින් පූල් එක තමයි පොඩි පොකුණ පොඩි මොකද ඒකට සම්බන්ධයක් නැහැ කිසිවක් එක්ක ඒක හරි චූටි වෙන්නේ හැබැයි බලන මිනිහට වෙන්නේ උඩින් බලන මනුස්සයට ලිඳ පොඩි වගේ පොකුණ ලොකුයි වගේ ස්විමින් පූල් එක ලොකුයි වගේ හැබැයි හරියට බැලුවොත් පේනවා ඒක අනිත් පැත්තේ තමයි ඇත්ත කතාව. ඒක ඇත්ත කතාව තියෙන අනිත් පැත්තේ ලිසාල ලිඳ මිසක් පොකුණ නෙමෙයි ස්විමින් පූල් එක නෙමෙයි. ඉතින් ඒතර ඔන්න ඔය වගේ මට තේරෙන හැටියට මෙන්න මේ දැන් මේ සිහිය හරහා ගිහිල්ලා අපි අත්දකින්න ප්‍රත්‍යක්ෂ මං කිය මම භාවනා කරද්දී මට ගුරුවරයා කිව්වා කියලා පොත පැත්තකට විසි කරලා දාලා උඹ ආවේ සිහිය පුරුදු කරන්න වඩා ගන්න සිහිය කියලා ඒකම වුණා මීත්‍රිකලෙදි තුනා බුරුමිට ගියාමත් ඒ ප්‍රශ්නේම ආවා බුරුම ගියාම පඬිත හඳුරු දුන්නේම නැහැ මගේ මොකද්දෝ තියෙනවා පොත් කියවන්න පිස්සුවක් පොඩි කාලේ ඒ නිසා මං කොට්ටේ ආසේ තියාගෙන හොරෙන් කියෝ යෝෂලගේ පොත් ඉන් බුරුම ඉන්න කාලේ හරියට කියවන්න ගත්තා හොරෙන් මොකද දෙන්නේම නැහැ දැක්කොත් බයිනෝ දැක්කොත් විසි කරලා දානවා ඒක අර මොකද්දෝ මන්දර ජන්ම ප්‍රශ්නයක් තියෙන හින්දා උපතින්ම මොකද්දෝ මන්දෝ එහෙම දැක්ක කියවන්න ආස හින්දා ඒක මං හොරෙන් තියාගෙන කියුවේ ඒ වුණාට මට තේරුණා ඒ හොරෙන් කියවෙන එකත් මට පාඋනහසලට මේ මටයි පාඩු පාඩු වෙන්න පටන් ගත්තේ මොකද ඊට පස්සේ දැනුමෙන් ඊවනක් හදා ගන්නවා දැනුමෙන් තර්ක කරන්න පුළුවන් විග්‍රහ කරන්න පුළුවන් විශ්ලේෂණ කරන්න පුළුවන් ඒ වුණාට අර සතිය හරහා යන ගමන මොට වෙන්න පුළුවන් නිකන් බරක් වෙන්න පුළුවන් මොකද ඔය ඕනවට වඩා විශ්ලේෂණ ඉස්සරහට ආවට පස්සේ ඒ ඕනවට වඩා අභිධර්මයේ වගේ ඒවා දාගත්තට පස්සේ වෙන්නේ භාවනා කරන් යද්දි හිතෙන්ට පටන් ගන්නවා දැන් මේ බ්ලැන්ක් ආ මේක බවාංග චිත්තේද අර චිත්තද මේ චිත්තද පුදුම විදිහට සමහර දැනුම සමහර විට බාධාවක් වෙන්න ඉඩ තියෙනවා තමන්ගේ අධ්‍යක්ීමට යන ගමනේදී උදව් වෙන්නත් ඉඩ තියෙනවා ඒක හරියට දැන් දැන් මදුරෙට දැලි පියාම් වුණොත් ඌ කපා ගන්නවා හැබැයි හොඳ මනුස්සයෙක්ට කුක් කෙනෙක්ට අමනොත් ඌ ලොලු කපනවා ඒ නිසා ඒක එක පැත්තකින් ඒක ප්‍රතික්ෂේප කරන්න මැද්ද වැඩක් නැහැ කියන්නත් බෑ ඒක හම්බෙන්නේ කාටද කියන එක මත ඒ දැනුම යාට අඳුරෙට්ටද හම්බෙන්නේ නැත්නම් වෙන කෙනෙක්ටද කුක් කෙනෙක්ටද
කොහේට දහම් වෙන්නේ කියන එක මතයි ඒ දැලිපිහිය මොකද්ද කරන්න කියලා සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට දැන් මට තේරෙන හැටියට කෙනෙක් ඒ අධ්‍යක්ීමට යන්න මේ ග්‍රැම් මේ ක්‍රිෂ්ණමේ ශ්ලෝකේ කියන ක්‍රිෂ්ණමේ උගන්වන්න හදන දේ අර්ජුනට අර්ජුන මත විශ්වාසයක් හදන්න නෙමෙයි උත්සාහ කරන්නේ. අදහිල්ලකට ගෙනියන්නේ නෙමෙයි. අධ්‍යක්ීමටයි මේ ගෙනියන්න හදන්නේ. ඉතින් මේ අධ්‍යක්ීමට ගෙනියන්න යද්දී මට තේරෙන හැටියට පළවෙනි එක තමයි කෙනෙක් අර පොකුණෙන් අයින් වෙලා එයා ලෙඩක් වෙන්න පටන් ගන්න ඕනේ. පොකුණෙන් අයින් වෙලා ඒ කියන්නේ දැන් මෙහෙම දන්නව මම පොකුණෙන් අයින් වෙලා ලෙඩක් වෙන්න නම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ පළවෙනි පොයින්ට් එක තමයි. දැන් අපි තුමු ගහක අපි අතු වෙනවා. අපි ගහක අතුයි මලුයි කැපුවට වැඩක් නැහැ. හැමදාම අතු හැදෙනවානේ වතුර පොර දානකම්. වතුරයි පොරයි දෙක දානකම්ම කොච්චර කළත් ආය ගහේ මල් හැදෙනවා. ඉතින් එතකොට අපිට දැන් මේ සිටිවිලි වලින් අයින් වෙනුයි සිටිවිලි තමයි ප්‍රශ්නේ. සිටිවිලි තමයි කරදර කරන්නේ. මේවා ඔහොම කියලා අපි සිටිවිලි වලින් සිටිවිලි නතර කරන්න හැදුවට වැඩක් වෙන්නේ නැහැ. සිටිවිලි හටගන්න මූලයට අපි පොර දානවා. සිතිවිලි කඩන්න ගියාට තේරුමක් නැහැ. අපි සිටිපොද සිතිවිලි වල උපදින්න හේතුව අපි පෝෂණය කරනවා. හේතුව කියන්නේ වතුර ගහට වතුරයි ජලයයි ජලයයි පෝරයි දානකම් ගහ හැදෙනවා. ඒ වගේ මේ සංකල්ප ප්‍රථමයි ප්‍රශ්නේ කියලා සිතිවිලි වලින් ගැලවෙන්න ඕනේ මාර්ගය කියලා සිතිවිලි වලින් ගැලවෙන එක නෙමෙයි ඇත්තටම කරන්න ඕනේ. ඒකට පෝර දාන්න නැතුව ඉන්න එක. ඒකට වතුර දාන්න නැතුව ඉන්න එක. හරි ඊට පස්සේ අපි දේරුම් ගන්න ඕනේ දැන් මොකද්ද සිටිවිලි උපදින දාන වතුර මොකද්ද ඒකට දාන පොර දැන් ඒ පොයින්ට් එක ඊළඟට අපිට හොයා ගන්න වෙනවා දැන් එතනදී දැන් අපි කියවනේ දැන් පොකුණේ දැන් මම මේ කියපු උපමා ටික පටලව ගන්න මතක් කරන්න දැන් පොකුණක් ගැන කිව්වා ගහක් ගැන කිව්වා ඉඳක් ගැන කිව්වා දැන් ආයෙත් අර පොකුණ පැත්තට ගියොත් එහෙම පොකුණට හැම වෙලේම පිටින් වතුර දාන්න ඕනේ. අඩුවෙන් හිස් වෙන්න පිටින් දාන්න ඕනේ. හැබැයි නිදට එහෙම ඕනේ නැහැ. ඒකට පිටින් වතුර දාන්න ඕනේ නැහැ. ඒකේ වතුර ගණ්ඩ ඒකෙන්ම උනනවා. ඒ වගේ තමයි හැම වෙලේම දැනුම හරහා යන කෙනෙක්ට සත්‍ය සාගන්න දැනුම හරහා යන කෙනෙක්ට එයාට ඒ ආගමේ බුද්ධ ආගමේ බුදුහාඳුනගේ වචන ඕනේ. ජේසුස් වහන්සේගේ වචන ඕනේ. මහම කුරාණය ඕනේ. කුරාණය අවශ්‍ය කරනවා, බයිබලය අවශ්‍ය කරනවා, ත්‍රිපිටකය අවශ්‍ය කරනවා, වේදය අවශ්‍ය කරනවා, භගවත් ගීතා අවශ්‍ය කරනවා. මොකද එයා පෝෂණය වෙන්නේ ඒකෙන්. එයා හැදෙන්නේ, එයා වැඩෙන්නේ, එයා පෝෂණය කරන්නේ ඒකේ නිසා එයාට හැම වෙලේම පිටින් ඕනේ ජලය. මොකද එයාගේ තුලින් නිෂ්පාදනය වෙන්න හැකියාවක් නැහැ. එයා පොකුණක් විතරයි. ස්විමින් පූල් එකක් විතරයි. ඒ නිසා එයාට අර ටික අවශ්‍ය කරනවා. අරකින් හැම වෙලේම වතුර අවශ්‍ය කරනවා. එතකොට එයාලා බෙදෙනවා. එයා බෙදෙන්න පටන් ගන්නවා. හරි. මම ගත්තේ වතුර බුද්ධාගමෙන් නම් මම බෞද්ධයෙක්. මම ගත්තේ බයිබලෙන් නම් වතුර මම ක්‍රිස්තියානි කෙනෙක්. මං ගත්තේ කුරාණයෙන් නම් වතුර. කුරාණයෙන් නම් මම ගත්තේ වතුර. මම මුස්ලිම් කෙනෙක් කියලා ඒ පිටින් වතුර ගත්තට පස්සේ අපේ අභ්‍යන්තරේ බෙදෙනවා. අපි බෞද්ධයෝ, අපි ක්‍රිස්තියානි, අපි මුස්ලිම් කියලා වර්ගීකරණයකට. ඒ මොකද එයා වතුර ගන්න තැනින් එයාව ලේබල් කරගන්නවා. එයා හඳුන ගන්නවා. හැබැයි නිඳ කොහෙන්වත් වතුර ගන්නේ නැහැ. ඒ නිසා එයාට බෑ ලේබල් කරගන්න මේ දැන් මං ගත්තේ අහවල් ගඟෙන් වතුර අහවල් කෙනෙක් කියන්න බෑනේ එයාගෙන් මාගේ වතුර. එතකොට එයා ඒ වතුර වලට ලේබල් ගහන්න බෑ ක්‍රිස්තියානි වතුරද මුස්ලිම් වතුරද බයිබල් වතුරද ත්‍රිපිටක වතුරද වේද වතුරද කියලා මොකක්වත් කියන්න බෑ. ආන්ගේ වගේ තමයි තමන් සතිය හරහා ඉස්සියද්දි සිහිය වැඩිම හරහා මේ පාත් එක වඩාගෙන යද්දී සිත බ්ලැන්ක් වීම හරහා හිත සිහිය වඩාගෙන හිත හිස් වීම හරහා අධ්‍යක්ීමෙද්දී එතකොට ඒ අධ්‍යක්ීම බෞද්ධ ඒ ආධ්‍යාත්මික මාර්ගේ වඩන්නට
ඒ යෝගාවචරය යා ක්‍රිස්තියානි කියන්න බෑ. එයා මුස්ලිම්වත් බෞද්ධවත් ආගමක් නැහැ කියලාවත් එහෙම මොකක්වත් නැහැ. මොකද එයා තුලින්මයි දැන් ඉන්නේ ඔය වතුර. එයාගේ අභ්‍යන්තරයේ සයිලන්ට් එක තුල නිස්සබ්ද භාවය තුල ගලන්න ගන්න. ගලන්න ගත්තට පස්සේ එයා ඒක කොටු කරන්න බෑ බෞද්ධ ක්‍රිස්තියානිද මුස්ලිම්ද කියලා ආගමකට දාන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා සත්‍ය ගවේෂකේ ප්‍රත්‍යක්ෂ අධ්‍යක්ීම හරහා යන කෙනෙක්ට ආගමක් නැහැ. එයා කොටුවකට හිර වෙන්නේ නැහැ. එයා රාමුවකට හිර වෙන්නේ නැහැ. සීමාවකට හිර වෙන්නේ නැහැ. හැබැයි දැනුම හරහා යන හැමෝම එයාලා කොටු වෙනවා. එයාලා ඉගෙන ගත්ත ආගමට ඒ සාස්ෘණාසගේ වචනවලට එයාලා කොටු වෙනවා. හැබැයි බුදුහාඳුරෝ දේශනා කරන්නේ මහණෙනි උඹලා ණයට හරක් බලා ගන්න එපා. එනේ ගෝපල්ලෙක් කියන අනංගේ හරක් බලා ගන්නවානේ. දැන් බුදුහාරගේ වචන නම් අපි තාම අල්ලගෙන ඉන්නේ. ඒ මං මගේ අධ්‍යක්ීමෙන් යගිහිලා නැත්තම් ඒක මගේ ලේවලින් අධ්‍යක්ලා නැත්තම් මම තාම ණයට හරක් බලා ගන්න ගෝපල්ලෙක්. ජයිතිය තියෙන අයිතිකාරයට. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අපිට උගන්වන්නේ මහණෙනි උඹලා ගෝපල්ල වෙන්න එපා. තමන්ගේ ලේතුලින් දකින්න. දැන් අපි කියන්නේ ඒකනේ බුද්ධාගමේ ධර්ම දානය උතුම් කියලා කියන්නේ. ඒකනේ ධර්ම දානය උතුම් කියන්නේ. දැන් මම හිතන්නකෝ මේ මම දැන් අද භගවත් ගීතාව කියලා හෙට අද ඔයාලට කියලා දෙනවා. හෙට සූත්‍රයක් අහගෙන ඇවිල්ලා කියවලා කියලා දෙනවා. එතකොට ඒක ධර්ම දානයක් වෙන්නේ නැහැ. ඒ දැනුම සම්ප්‍රේෂණය කරලා මම පොත්පත් කියවලා අවුරුදු ගාණක් මං ගත්ත පොත්පත් ටික මේ පැත්තට එළියට දානවා. මේක හරි ඒක හරියට වමනයක් වගේ එකක්. ගිලපු දෙයක් වමනේ දානවා. ඒක හරි ගඳයි. ඒක පරණ දෙයක්. ඒක පිළිදු දෙයක්. ඒක කොහෙන් හරි ගියපු දෙයක්. ඒක අර සෙන් විසුවක් එක හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒක මහලු වයසක හාමුදුරු කෙනෙක් ආරාමේ. ඉතින් තරුණ හාමුදුරු කෙනෙක් මහ වෙන අවුරුදු 5ක් විතර උන්වහන්සේ ළඟ ඉන්නවා. අවුරුදු 5ක් විතර උන්වහන්සේ ළඟ හිටියට පස්සේ හිතනවා මේ හාමුදුරුව අපිට මුකුත් කියලා දෙන්නේ නැහැ. ත්‍රිපිටකයවත් සූත්‍රවත් අභිධර්මයවත් මොකක්වත් කියලා දෙන්නේ මම යන්න ඕනේ මේ වෙන පන්සලකට ගිහිල්ලා ත්‍රිපිටකයේ විනය අභිධර්මයේ මේ ටික ඉගෙන ගන්න ඕනේ කියලා. ඉගෙන ගන්න ඕනේ කියලා කල්පනා කරලා දැන් හිතනවා මම යනවා ගිහිල්ලා ඉගෙන ගන්නවා කියලා. එදා රෑම පහුවදා යන්නේදී එනවා තරුණ හාමුදුරු කෙනෙක්. ඇවිල්ලා උන්වහන්සේ සූත්‍ර අරගෙන ලක්ෂණ විග්‍රහයක් කරනවා. සූත්‍ර අරගෙන ඒ සූත්‍ර වලින් කරුණු විග්‍රහ කරගෙන දක්වමින් දේශනාව කරනවා. එතකොට තරුණ භික්ෂුව අර හෙට පන්සලෙන් යන්න හිටපු හාමුදුරු දෙනවා මෙන්න භික්ෂු උන්වහන්සේ. මෙන්න බඩු මෙන්න දන්න දැනුම. මෙන්න දන්න දැනුම කියලා ඊට පස්සේ දන්න දැනුම කියලා ඊට පස්සේ ලොකු හාමුදුරුවන්ගෙන් අහනවා. කොහොමද හාමුදුරුවෝ මේ තරුණ හාමුදුරුවන්ගේ හැකියාව දැනුම් පද්ධතිය කියන්නේ. ඒරද උන්වහන්සේ කියන අපෝ උන්වහන්සේ මොනවා හරි කියයි කියලා මම මේ පැය දෙකමාරක් වහන් හිටියා. උන්වහන්සේ මොනවා හරි දෙයක් කියයි කියලා මම පැය දෙකමාරක් අඟිර එක දෙයක්වත් කිව්වේ නැහැ නේ උන්වහන්සේ කියන. දැන් පැය දෙකමාරක් මං අහන් හිටියා මොකක් හරි දෙයක් කියයි කියලා. මොකක්වත් දෙයක් කිව්වේ නැහැ කියලා. එදිර කියලා නම් මේ බලන්නකෝ මේ අරගෙන විග්‍රහ කර කර කොච්චර ලස්සනද කිව්වා. එදිර ඊට පස්සේ ඒ දේශනාව කරපු හාමුදුරුවෝ තහනවා තරුණ හාමුදුරුවෝ ඔබ වහන්සේට මං ගැන මොකද හිතෙන්නේ මේ දේශනාව ගැන කියලා. කියන ඔබ වහන්සේගෙන් එකක්වත් ඔබ වහන්සේගේ ආවේ නැහැ. ඔක්කොම ආවේ අහවල් ත්‍රිපිටකේනුයි අහවල් සූත්‍රෙනුයි අහවල් දැනෙනුයි අහවල් එකෙනුයි ගැලුවා මිස එක එක්කෙනාගෙන් ණයට ගත්ත ටිකක් කො ඔබ වහන්සේගේ වචන කො ඔබ වහන්සේගේ හදවතින් එනවා. කො ඔබගේ හදවතේ එනේවා ඔබගේ හાર્ට් එකෙන් ගලන ඒවා එකක්වත් නැහැ. ඔක්කොම පිරිඳු විදිහ ඔක්කොම හරි ගඳයි කිව්වා. උනහද කියන මට හිතුණා මේ මුළු පලාතම ගඳ ගැහුවා මේ පැය දෙකමාර. ගඳ ගැහුවා මොකද වමනේ කරේ ඒවා ඔක්කොම ගිලපු දේවල් පැය දෙකමාරක් වමනේ කෙරෙව්වා. ගිලපු දේවල් ඔක්කොම වමනේ කෙරෙව්වා මේ මුළු ඔක්කොම පලාත ගඳයි. මට හිතුවා තව ටිකක් වෙලා ගියොත් ඔබ වහන්සේ උම්මාත්තකේ මේ වැඩි වේද කියලා. තව මේක අහන් හිටියොත් එහෙම පිස්සුවේ හොඳ එක කියලා කියන්නේ ඩබල් පිස්සුවේ ඉද වහන්සේ. බැලූ බැල්මට පේන්නේ ඇයි මෙච්චර පහත් කරන්නේ. හැබැයි ඊට පස්සේ අර පහෝදා පන්සලෙන් යන්න ඉඳපු හාමුදුරුවෝ තීරණය කළා උන්වහන්සේ ළඟම නතර වෙන්න. එතකොට මෙන්න මේ මොකද බැලූ බැල්මට ලෝකෙට පේන්නේ වංගිවර පොකුණ
සුමින් පූල් එක ලොකුයි ලිඳ පොඩි වගේ. ඒ සුමින් පූල් එකට සුමින් පූල් එකේ වතුර නැහැ. හැබැයි ආ ලෝපේ ඉන්නේ ගොඩක් තියෙනවා මේ. ඒ ඔක්කොම එහෙම මේ එහෙම මේ එහෙම මේ ඇහිඳ ගත ටික. ඒත් අත්දැකීම නැහැ. එක්ස්පීරියන්ස් එක නැහැ. හැබැයි අත්දැකීම නැතුනට අත්දැකීම තියෙනවා වගේ කතා කරන්න පුළුවන්. දැන් අපි බලන්නකො දැන්. දැන් පටිච්චසමුප්පාදය ගන්නකො. පටිච්චසමුප්පාදය ගත්තාම ඕනනම් ඔබට කියන්න පුළුවන් හාමුදුරුවෝ අපි ගිය ආත්මවල සංසාරේ මෙහෙම මෙහෙම ඉපදිලා ඇති. දැන් මේ වෙලා මේ ජීවිතේ ධර්මය අවබෝධ කළේ නැත්නම් අපි කොහේ ගිහිල්ලා උපදීද දන්නේ නැහැ. නිරේ උපදීද දන්නේ නැහැ. සතර පහ ඉතින් මං අහන්නේ අපි ඉන්නේ දන්න පඬිතු වගේ කියනවා. අපි දන්නවද ගිය ආත්මයක් තිබ්බා කියලා? දන්නේ නැහැ. ඇත්ත කතාව අපි කවුරුත් දැන් මෙතන කාර්යය අත උස්සලා කියන්න බලන්න මට මතකයි කියලා නේ කොහෙන් හරි අහපු එක. ඒක ත්‍රිපිටකයෙන් වෙන්න පුළුවන්, එතන මොකක් හරි භගවත් ගීතා ආගමෙන් වෙන්න පුළුවන්. මේ එකක්වත් අපේ කතා නෙවෙයි. අපි දන්න පඬිතුය වගේ කිව්වට අපි එක්ස්පීරියන්ස් කරපු දේවල් නෙමෙයි, අපි අත්දැකපු දේවල් නෙමෙයි, අපි අහලා අපි ලොකුවට කතා කරනවා. ඊළඟ ආත්මයක් තියෙනවද නැද්ද පිළිබඳ බෞද්ධයෙක් කියයි තියෙනවා කියලා. ක්‍රිස්තියානි කෙනෙක් කියන්නේ නැහැ. ඒ දෙන්නම දන්නේ. ඒ දෙන්නම ඊළඟ ආත්මයක් තියෙනවද නැද්ද කියලා ඒ දෙන්න කොහොමද දන්නේ? ඒ දෙන්න මැරිලා අර දෙන්න ආවුදුර කෙනකින් අහනවා මම අපි මරණින් මත්තේ කොහෙද යන්නේ කියලා. උන්වහන්සේ කියනවා මම තාම මැරිලා නැහැ කියලා. මරණින් මත්තේ මොකද වෙන්නේ කියලා හද උන්වහන්සේ කියනවා මම මැරිලා නැහැ ඉතින්. මම කොහොමද දන්නේ? ඒ නිසා හැම වෙලේම මේ සත්‍ය ගවේෂකයෙක් මට දැනෙන විදිහට එයාලා හරි ප්‍රැක්ටිකල් වෙන්න ඕන. එයාලා මේ එහෙම මෙහෙම පොත් කියවලා පොත්වල වචන ලකුවට අරගෙන ලකුවට ඒක මෙහෙමයි මෙහෙමයි අපාය මෙහෙමයි දන්නේ නැති දැකපුත් නැති දෙයක් පිළිබඳ ලකුවට අරන් කියන. එතකොට ඒක ණයට ගැනිලා. ඒක කොහෙන් හරි අහලා හැබැයි ප්‍රශ්නයක් නෑ. ඒක වැරදකුත් නෙවෙයි. කොහෙන් හරි අහලා දෙයක් කියෝන එක සතර පාය ගැන හරි දිව්‍ය ලෝක ගැන හරි නිර්වාණ නිරය ගැන හරි. එතකොට දැන් ඔබ තව කෙනෙක් ඉඳන් ඔබ මගෙන් ඇහුවත් මම ඔබට කිව්වම ඔබගෙන අම්මට නිරේ තියෙනකද ඔබ කොහොමද දන්නේ? ඒත් මම කියපු එකයි. කොහොමද දන්නේ? ඉතින් අපි කියන්නේ කිසි ප්‍රැක්ටිකල් නෑ ඒවා. අපිට තේරෙන ප්‍රැක්ටිකල් කතාව තමයි ප්‍රායෝගික ගියොත් අපි අපිට ගිය ආත්මයක් තිබ්බද කියලා අපි දන්නේ නැහැ. ඊළඟ ආත්මයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒක අපි බෞද්ධ නිසා ඒ දත්ත ඒ දත්ත පද්ධතිය ගැන අපි ඩේටා පද්ධතිය විශ්වාසයක් තියෙනවා. හැදෙILLක් තියෙනවා. අපි නොදන්න දෙයක් අපි විශ්වාස කරනවා. හැබැයි ඊට වඩා ප්‍රැක්ටිකල් බලන්න මට තේරෙන්නේ මොකද්ද? මට තේරෙන්නේ ගිය ආත්මයක් තියෙනවද නෙමෙයි, මේ ඊළඟ ආත්මයක් තියෙනවද නෙමෙයි, මේ මොහොත මට තේරෙනවා. ඒක තමයි ඇත්ත මට දැනෙන දේ. එහෙනම් සංසාරය කියලා මම දන්න එකම දේ මේ මොහොතේ ඉච්චරයි. අන්න ඔක පිළිගන්න. මට දැනෙන දේ, මට හැවිලේ, මට පේන, මට ඇහෙන, මට දැනෙන සීමාව ඉච්චරයි. අනිත් ඒවා මම කොහෙන් හරි අහගත්ත ඒවා ටිකක් විතරයි. එහෙනම් මට තේරෙන, මට ඇහෙන, මට දැනෙන සීමාව අනුව සසර කියන දේ මම දන්නේ මේ මොහොතමයි. සසර කියලා වෙන මොකක් අද්දයක් නැහැ. මේ මොහොත තමයි සංසාරේ. මේ මොහොත තමයි මම දන්න දේ. ඊට පස්සේ මන්ද එරුම් ගන්න අවශ්‍ය කරනවා. මේ සසර කියන්නේ මේ මොහොතම විතරකුත් නෙමෙයි, මේ මොහොත තුළ පහළ වෙන සිටිවිලි. මේ මොහොත තුළ පහළ වෙන සිටිවිලි තමයි සංසාරය කියලා කියන්නේ. එතකොට සිටිවිලි හේතු නිසා ඒ වෙලාවේ හටගෙනව නැති වෙනවා. දැන් මේ මොහොත සිටිවිලි හටගන්නේ පෙර සිටිවිලි නිසා. පෙර සිටිවිලි නිසා මේ මොහොත සිටිවිලි පටන් ගන්නවා. මේ මොහොතේ සිටිවිලි ඇති වෙලා නැතිලා ඊළඟ මොහොත සිටිවිලි හට ගන්නවා. එහෙනම් එතකොට අපිට තේරෙන්නේ ඔච්චරනේ. හොඳට බලන්න අපිට දැනෙන දේ, අපිට තේරෙන දේ එච්චරයි. මේ මොහොත තියෙනවා, මේ මොහොත තුළ සිටිවිලි හට ගන්නවා. ඒ සිටිවිලි අපිට හටගන්නේ ඇයි? සිතවිලි හටගන්නේ මගේ රුචි අරුචි ඡන්දයකට සාපේක්ෂව. මගේ කැමැති සහ අකමැති කියලා මම බෙදාගත්ත දෙකක් තියෙනවා. මං කැමති දේවල් ලබා ගන්න මට සිතවිලි එනවා. මං අකමැති දේවල් මේ මොහොතෙන් ඈත් කරන්න සිතවිලි එනවා. ඒතොර
සිතවිලි පවතින්නේ රුචි අරුචිකම නිසා. කැමැත්ත අකමැත්ත නිසා මගේ හිතේ කැමැත්තත් අකමැත්තත් නැති වෙලා ගියොත් එහෙම සිතවිලි නිස්පාදනය නතර වෙනවා. එතනින් සංසාරය ඉවර වෙනවා. අන්න ඔය විදිහට මං කියන්නේ ඒක මගේ අත්දැකීම. මට තේරෙන දේ ඇයි මට සිතවිලි එන්නේ කියලා ඔබටම තේරෙයි. අරව අපි විශ්වාස කරන ගියාත්මෙනි හිටියා දැන් මේ වෙලාවේ ඉපදුනා මම මැරිලා ආයේ උපදී උපදින්නේ නැති වෙයි අරව මගේ විශ්වාස. ඒවා මම දන්නේ ඒවා නෙමේක බුදුවරු කියපු නිසා අපි විශ්වාස කරනවා. බුදුවරු කිව්වා කියලා කියන නිසා නිසායි. මං විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අනිත් අරග දැන් මම මේ මොහොතේ 100න් ඉියොත් මට මේ මොහොත තුළ 100 පැවැත්වූ සිතිවිලි පවතින බව තේරෙනවා. සිතිවිලි ඇති වී නැති වී පවතින බව පේනවා. උපාදිතී බංග වශයෙන්. ඒ සිතිවිලි පවතින්නේ සිතිවිලි වලට බැඳීම නිසා. සිතිවිලි වලට වටිනාකමක් නැති වුණොත්, ඒ කියන්නේ මගේ කැමැත්ත අකමැත්ත දෙක නැති වුණොත් සිතිවිලි නිෂ්පාදනය නැතරයි. ඊදෙනි සංසාරය ඉවරයි. බලන්න ඒක පොන්න ඔබ තමයි අධ්‍යක්ීම. ඒක තමයි අපි කියන්නේ අධ්‍යක්ීමෙන් මන් සසර තේරුම් ගන්නවා. ප්‍රැක්ටිකල් ප්‍රායෝගිකව සංසාරේ තේරුම් ගන්නවා. පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්නවා. අපිට ඕන නම් පුළුවන් ඔහොම නැතුව අර ටික ගන්නවා. අවිද්‍යාපත්‍ය සංඛාර, සංඛාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප, නාම රූපපත්‍ය කලආයතන, කලආයතනපත්‍ය පස්ස, පස්සපත්‍ය වේදනා, වේදනාපත්‍ය තණ්හා, තණ්හාපත්‍ය උපාදාන, උපාදානපත්‍ය භව, භවපත්‍ය ජාති, ජාතිපත්‍ය ජරා මරණ ආදී වශයෙන් ඔහොම 11 ආකාරයක එකක් කඩපාඩම් කරගන්න පුළුවන්. කඩපාඩම් කරගෙන මට කියන්න පුළුවන් මම පටිසමුපාදේ දන්නවා කියලා ඕන කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. ඔය 11 ආකාර පටිසමුපාදේ කියනවා දීඝනිකායේ නිදාන සූත්‍ර ලෝක මැදින් පටන් ගන්න ස්පර්ශයෙන් පටන් ගන්න. ඊළඟට සංයුතනිකායේ දෙවනි කොටසදී ඔක අගින් පටන් ගන්නවා. ඒ වගේම නලකලාප සූත්‍ර වල පෙන්නවා අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස උපාද ඉමං උපාජ්ජති ඉමස්ස නිරෝධෝ ඉමං නිරුජ්ජති කියලා. එහෙම අරගෙන එතකොට අපිට ඕන නම් ඔන්න ඔය ටික ඔක්කොම කටපාඩම් කරගෙන ඔය දීඝනිකායේ දින පරිසම්පාද සූත්‍රය වැඩිවීම පරිසම්පාද සූත්‍රය තියෙන්නේ සංයුතනිකායේ. ඔහි ඔක්කොම කියවලා විශ්ලේෂණය විග්‍රහ කර ගන්න පුළුවන්. හැබැයි වැඩක් නේ අපි පොකුණා. ඒ අපේ අස්යෙන් එන එක නෙවෙයි. පොත කියවලා පොත විග්‍රහ කරලා පොත විශ්ලේෂණය කරලා කරුණු විග්‍රහ කරනවා. හැබැයි අහන කෙනෙක් අම්මට සිරි මාර බඩුවක් නේ දන්නවනේ මාර ත්‍රිපිටකේ කොහෙන් ගත්තද කියා ගන්න පුළුවන්. හැමෝම ගරු කර හැබැයි වැඩක් නෑ ඒක තේරුම් ගත්ත කියලා මොකක්වත් වෙන පරිවර්තනයක් වෙන්නේ නෑ අපේ. ඔය කාලේ තේරුම් ගත්ත කියලා ඔක කඩපාඩම් කරගත්ත කියලා ඔක කියවුවා කියලා අපේ අභ්‍යන්තර පරිවර්තනයක් වෙන්නේ නෑ. අපේ තිබ්බා වගේම ඉතින් එතකොට මට හිතෙන විදිහට කෙනෙක් පටිච්ච සමුප්පාදේ වුණත් ප්‍රත්‍යක්ෂේ හරහා යද්දී එයා අධ්‍යක්ීම හරහා යනවා නම් එයා ඉස්ලාම කරන්න ඕනේ පළවෙනි එක තමයි එයා දරුම් ගන්න ඕනේ මේ කිසිම සිටිවිල්ල වටිනාකමක් නැති බව. ධර්මයේ කියන සිටිවිලි පවා අධර්මයේ කියන සිටිවිලි පවා ඒකේ වැලියු එක සීරෝ කරන්න. මොකද වටිනාකමක් තිබ්බොයි ඕකට අපි රකින්නේ. ඒ කියන්නේ අර හාමුදුරු කෙනෙක් ඉඳලා තියෙනවා. උන්වහන්සේ මහලු හාමුදුරු කෙනෙකුයි තරුණ හාමුදුරු කෙනෙකුයි. මහලු හාමුදුරුව ලොකු මල්ලක් කරේදා යනවා. මල්ලක් කරේදාන් ඇදී උන්වහන්සේ කැලෑවේ හරියට ඇදිදෝල් තරුණ හාමුදුරුවන්ට මේ අපිට අද රෑ වෙන්නේ ඉස්සෙල්ලා පුළුවන් වේද මේ කැලෑව තරණය කරන්න මංකොල්ලකාරයෝ ඉන්නවද? කිව්වලු කියන්න බෑ ඉතින් බලමුකෝ ඉතින් දැන් කලවර වැටෙනවලු යද්දී අර හාමුදුරුව දැන් බයෙන් බෙවුලනවලු. වටපිට බලනවලු ඊට පස්සේ තරුණ හාමුදුරුවනේ දෙනවලු මේ හාමුදුරුව මොකක් හරි දෙයක් රකින්න හදනවා. මේ හාමුදුරුව මොකක් හරි දෙයක් ආරක්ෂා කරන්න හදනවා. රකින්න හදනවා. ඒක තමයි මෙයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙයා කල්පනා කරලා භික්ෂුවක් නම් එහෙම වෙන්නේ නැහැ. භික්ෂුවකට කාමරයක් ලොක් කරගන්න ඕනේ නැහැ. මම භික්ෂුවක් නම් ඒ කියන්නේ මට රකින්න දෙයක් තියෙන්නේ මගේ මනස එහෙම රකින්න ආරක්ෂා කරන්න ඇතුළු දෙයක් ඒක ගිහි ජීවිතයක් රකින්න දේවල් තියෙන්නේ. ජීවිතේ මා ආරක්ෂා කරන්න රකින්න ලොක් සද්දා ගන්න දෙයක් නැහැ. ඉතින් උන්වහන්සේ කල්පනා කරනවා දැන් මේ හාමුදුරුව මහලුත් වෙලා. තවත් මේ බයකුත් පේනවා ඇස්වල බැලුවා වටපිටත් බලනවා. මොකක් හරි භික්ෂු ජීවිතේ යට අමතක වෙලා. තාම රකින්න ජීවිතයකට ගිහිල්ලා. නිදහස නැහැ ආත්මේ.
එහෙම කල්පනා කරලා ඊට පස්සේ අර හඳුරුම් අපි යම් මූණ හොදන්න කියන්නේ ගියාට පස්සේ එලක් ළඟට කිව්වලු මේ මල්ල පරිස්සමෙන් බලා ගන්න මං එනකන් කියලා අර හඳුරෝ ඇස්පිලි කැස්පිලි කරලා එන්නේ ඈතට ගියා. අර හඳුරෝ බැලුවලු දැන් මල්ලේ බරක් තියෙනවා. බැලුවාම මේක අත දාලා මොකද්ද කියලා දැක්කලු මේකේ රත්තරන් ගුලියක් තියෙනවා. රත්තරන් ගුලියක් තියෙනවා කියලා තේරුණාට පස්සේ තේරුණාලු වැඩේ මෙන්න මෙච්චර. වැඩේ මේකයි මේ හාමුදුරු මේ බය වුණේ කැලෑවෙන් ඉක්මනට යන්න හැදුවේ මේ පරිස්සම් කරන්න ගිය රත්තරන් ගුලියක් තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ උනාට ඒක විසි කළා ගල් කෑ ඒ සමාන බර ගලක් දැම්මා. දැන් ඒ සමාන බර ගලක් දාලා ඊට පස්සේ අර හාමුදුරුවන්ට මේ ආවට පස්සේ මල්ල දුන්නා ටික දුරක් ඇදී අර හාමුදුරු ඉක්මනට යන් කිවලු. අර හාමුදුරුවෝ කිවලු මේ අද රෑ නැවතිලා යන් කැලේ කොහෙද මේ යන්න ඕනි කොල්. කිවලු වාසගේ මේ මල්ලේ ලොකු ගලක් නේද කියලා ඇහුවලු. ඊට පස්සේ අර හාමුදුරු අත දාලා බැලින්නම් ඇත්තටම ගලක් උනේ. උන් වාසේ එකපාරට ගල් ගැහුණාලු ඈ. අයියෝ මෙච්චර මම මේ උස්සන් ඇවිල්ලා තියෙන රත්තරන් කෙනේ ගලක්නේ කියලා විසි කරලා පුතුම නිදහසකට ගියා. නිදහසක කියලා ආ දැන් බුදිය ගම සිවුරේලාගෙන කැලේ කිවලු. අර අසහනේ අර පීඩනේ අර ඔක්කොම ඉවරයි. තේරුම් ගන්න සිටිවිලි විශ්වාස කළොත් මොනම සිටිවිල්ල කරේ වටිනාකමක් දුන්නොත් ධර්මයේ කියලා වේවා අධර්මයේ කියලා වේවා මොකක් හරි එකට දීපු ගමන් ගලක් රත්තරන් කරගන්න හිතා ගන්න. එතකොට අපි බර වෙනවා. එතකොට අපි ලිඳ නෙමෙයි පොකුණ වෙනවා. හිර පොකුණ වෙනවා බර වෙනවා තද වෙනවා. අයියෝ මොනවද මේ බුද්ධඝමද කියන්නේ මොනවද මේ කියන්නේ මොනවද මේ ක්‍රිස්තියානිද මේ භගවත් ගීතා බුදුහාමර කිව්ව එකක්ද මේ ඔක්කොම සිටිලි ගොඩක් මේක මේ අමුදුවෙන් කඩන්න බෙදන්න වටිනා ගන්න දෙයක් නෑ ඔක්කොම ගල් කෑල් ටිකක් විතරයි. අන්න එහෙම අපි දැක්ක දවසට අපි ඉස්සරහට අනාගතේ මම මෙහෙම වෙන්න ඕනේ මගේ රස්සාව මම මෙහෙම කරන්න ඕනේ මගේ ළමයි මේ ඔක්කොම සිටිලි පොදිය විතරයි. ඒතර ඔබ තේරුම් ගන්න අන්නේ සිටිවිලි පොදියෙන් ගැලවෙන්න නම් ඔබ නිදහස ලබන්න නම් ඔබට ළමයා ගැන මතක් වුණත් රස්සා ගැන මතක් වුණත් බුද්ධාගම මතක් වුණත් මේ ඔක්කොම බොරු සිටිවිලි ගොඩක්. අන්න එක පචයක් විදිහට එන කිසිම සිටිවිල්ල මැණික් ගලක් නෙමෙයි රත්තරන් නෙමෙයි කියලා ඒකේ වටිනාකම සීරෝ කළොත් විතරක් අර සිටිවිලි එන අර වර්තමානයේ මොහොත තුළ සිටිවිලි වලට බැඳෙන්නේ නැතුව ඉන්න පුළුවන්. අන්න එතකොටයි පටිච්ච සමුපාදේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එහෙම නැතුව අර දැනුම නෙමෙයි අවශ්‍ය කරන්නේ. ඔයාලට කොච්චර අපිට පුළුවන්ද එනේන මොනම සිටිවිල්ලකටත් වැලුව එකක් නොදී ඉන්න. කිසි වර හරියට නිකන් අර බලන්න තර රත්තරන් කියපු ගමන් අර හාමුදුරු හිර වුණා, බය වුණා. බය වුණා, හිර වුණා, කැළඹුණා, ඔරුවේයිද, නැති වෙයිද? මේ හරිය නිකන් කොකුණ බයයි වතුර ගන්නවද? ඇයි? හිරෙන්නේ නැහැ නේද? හැබැයි නිදාක් බය නැහැ. අන්න ඒ වගේ තමයි මම හොඳට බලන්නේ අභ්‍යන්තරේ මුකාක් හරි සිටිවිල්ලකට මගේ ඇතුලේ වැලුව එකක් තියෙනවා නම් වටිනාකමක් දීලා තියෙනවා නම් අන්න එතන මම හිර වෙලා ඉන්නේ. මම වටිනාකමක් දීපු ඔබ දීලා තියෙන්නේ වෙන මොනවාට සංකල්ප වලට වටිනාකමක් දීලා තියෙන්නේ. අය වෙන කවුරුවත් නැහැ නේ මෙතන රස්සාවක් ගෙවල්වත් ළමයි කියලා නැහැ නේ දීලා තින්නේ වැලුව සංකල්ප විතරයි. ආගම කියලා ජාතිය කියලා. එතකොට තේරුම් ගන්න දැන් ඔන්න පළවෙනි විදිහට අර පළවෙනි එක තමයි සිටිවිල්ලින් ගැලවෙන්න දින ලේසිම පොයින්ට් එක. දැනුමින් ගැලවෙන්න තියෙන සේසියම් පොයින්ට් එක දැනුමට තියෙන වටිනාකම සීරෝ කරන. ඒක බිඳුවට දානවා. ඒ බිඳුවට දැව ගමන් එතකොට අපි ඕක පුරවන්න යන්නේ නැහැ. නැත්නම් අපි ලොකු හීනමාන කියනනේ මට අරය තරම් ත්‍රිපිටකේ දන්නේ ඔබ වහන්සේ නම් අවුරුදු කීයක ඉඳන් සූත්‍ර කියවලා දිනද අපි තාම මොනවද දන්නේ කියලා අපි ලොකු හීනමානයක් අස්සේ ඉන්නවා. අපි බලනවා ඔබ වහන්සේ වගේ පුල් වෙන්න ඕනේ අපි කොහොම හරි. අවුරුදු දෙක තුනක් ගතලද මම ගහන්න ඕනේ මේක. එතකොට මම බරක ඉන්නේ. ඒක හරි. හැබැයි මං කියන්නේ මේ ත්‍රිපිටකය කියවන්න එපා කියන එක නෙවෙයි. සූත්‍ර කියවන්න එපා කියන එක නෙවෙයි. කියවන්න. හැබැයි තේරුම් ගන්න ඒකයි සත්‍යය අතර සම්බන්ධයක් නැති බව. ඒ ඔබට ධර්මයේ සූත්‍ර කියවන්න අවශ්‍ය නැහැ. ධර්මයේ විනය මොකද්ද කියලා ඉගෙන ගන්න. ඔබේ මනස සයිලන්ට් හිස් වෙනවා නම් ඒ හිස් මනස ඇතුලෙන් මතුවෙනවා. ඒකට තේරෙනවා මේක තමයි ධර්මයේ මේක තමයි අධර්මයේ කියලා. ඒකට සංකල්ප ඕනේ නැහැ. විග්‍රහ විශ්ලේෂණය කරලා බලන්න අවශ්‍යතාවයක් නැහැ.
මන්දන්නේ මං කියනක ඔබට තේරෙන්නේ නැද්ද කියලා මේ පාඩක යම්දුරකට වදාලා යන්න වදන්න වදලා ගියාට පස්සේ අපිට කොහෙන්වත් ඉගෙනගෙන අහගන්න අවශ්‍යතාවයක් නැති වෙනවා මොකද්ද ධර්මය මොකද්ද විනය කියලා මගේ මනස සතියට ගිපත් වුණාට පස්සේ සිහියෙන් මගේ ඇතුළේ සයිලන්ට් නිශ්ශබ්ද භාවයට ගියාට පස්සේ නිහඬ භාවයේ තුලින් ධර්මයේ මතුවෙන්න ගන්න. එයා වදේශනාවක් අහන් ඉද්දි අභ්‍යන්තරයේ දන්නවා ඇතුළේ තව තව සයිලන්ට් වෙනවා නම් එයා හෙන්නේ ධර්මයේ බව. අධර්මයේ හේටි ඇතුළට ගැනෙන්නේ නැයි මේ මේක අයින් වෙන ප්‍රතික්ෂේප දේශ කරනවා නෙමෙයි ගැනෙන්නේ නැහැ අභ්‍යන්තරයට. එතකොට ඇහුවොත් එහෙම කොහොමද ඒක තේරුම් ගත්තේ කියලා ඒ තේරුම් ගත්තේ දැනුම් මානෙකින් නෙමෙයි. කොහේ හරි පොතක් කියලා පොතේ තියෙන මානවලින් නෙමෙයි. ඒක තමන් තමන්ගේ හදවතට එකතු වෙලා ඉන්නේ දැන්. නිහඬ බවත් එකතු වෙලා. සිහිය බවට පරිවර්තනය වෙනවා. ඒ සිහියට තේරෙනවා මං ආහාර ගන්න ඕනේ කොච්චරද පොතකින් යාටද වැඩික ප්‍රමාණය. මොකද ඒ වගේම ඒ සිහියට තේරෙනවා ඒ සමන්ගේ ඇතුළේ සයිලන්ට් වෙන්න වෙන්න මොකද්ද ධර්මය කියන්නේ? මේ ධර්මය කියන්නේ වචන ගොඩාක් නෙවෙයි. කවුද ධර්මය කියන්නේ කියන එක වචනෙන් දෙකෙන් ඒ ඉවට දැනෙනවා. කවුරු හරි ගොඩාක් විග්‍රහ කරලා විශ්ලේෂණ කර කර ගියා ඵලයට එයා දන්නා එක ධර්මේ නොවන බව. ඒ කියන්නේ යාගේ ඇතුලේ සුවඳ මතුවෙන්න ගන්න. එතකොට ඒ සුවඳ තියෙන අනිත්‍යතාව ඒ වචන ඒක ෆීල් වෙන්න ගන්නවා. ඒක හදවතට දැනෙන්න ගන්නවා. ඉතින් එතකොට දැන් අනිත්‍ය කාරණේ තමයි දැන් මේ විදිහට අපි මං එකක් වටිනාකම නැති කරනවා. ඒ කියන්නේ වටිනාකම හැම කිසිම සිතුවිල්ලකට වැලියු එකක් දෙන්නේ නැහැ. සීරෝ කරලා දානවා. දෙවෙනි පොයින්ට් එක තමයි එක දැන් රජෙක් හිටියලු ඒ රජුරෝ එක මිනිස්සෙක් කැවිලා රජුරවන්ට කියවලු රජුරවනේ ඔබතුමා තමයි يعني ඔබතුමා තරම් මේ ලෝකේ බලවත් වෙන රජෙක් නෑ දැන් රටේ භාගිකලත් වැඩි ඔබතුමා අල්ලගෙන ඉවරයි දැන් භාගයකටත් වැඩි ඔබතුමා අල්ලන් ඉවරයි දැන් ඉතින් එහින්දා මං ඔබතුමාට විශේෂ වස්ත්‍රයක් තියෙනවා විශේෂ ඇඳුමක් තියෙනවා ඒක මං දෙන්න ඕනේ ඒක තමයි දෙවියෝ අඳින ඇඳුම මොකද දැන් ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨකෙන දැන් ලෝකේ තියෙන ඇඳුම් ගැලපෙන්නේ අපිට දෙවියන්ගේ ඇඳුම අඳවන්න ඕනේ දෙවියන්ගේ ඇඳුම අඳින්න ඕනේ ඒක තමයි ඔබතුමාට ගැළපෙන්නේ මේ ලෝකෙත් එතකොට පළවෙනි මිනිස්යා වෙයි දෙවියන්ගේ ඇඳුම් ඇඳගෙන ජීවත් වෙච්ච. කියලා දැන් අර දෙවි දැන් අර රජුවම වර්ණනා කරනවා මේ මිනිස්යා. දෙවියන්ගේ ඇඳුම් ඇඳගත්ත පළවෙනි මිනිහා බවට පත් වෙනවා. ඒ නිසා මේක අඳින්න කියලා කිව්වට පස්සේ මේ කිව්වලු රජුරෝ මම රවට්ටන්න දැන් රවට්ටන්නේ නැහැ කිව්වලු. දැන් කොච්චර මුදලක් ඕනේද කියලා ඇහුවලු. කිව්වලු අඩුම ගානේ මට මිලියන් 10ක්වත් ඕනේ. දැන් කාලේ ගණන් වල. 10ක්වත් ඕනේ කිව්වලු. හරි ප්‍රශ්නයක් නැහැ කියලා දෙවියන්ගේ ඇඳුම දෙනවා නම් ඕන තරම් අමර ලෝකේ භාගයක් දාලා අල්ලගෙන ඉවරයි දැන්. මුදලේ ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි බොරුවක් කළොත් දන්නවනේ වෙන දෙයක් හිසක සාදානවා. පිළිගන්න කියලා ඉතින් සාව කොච්චර කාලයක් ඕනද කියලා ඔය ඇඳුම ගෙල්ල දෙන්න. කිව්වලු මට අඩුම මාස 6ක් ඕනේ කියලා. දෙවියන්ගේ ඇඳුම දෙවියන් එක්ක කනෙක්ට් වෙලා සම්බන්ධ වෙලා ඇඳුමක් අරගෙන එඩිට් කරගන්න. හා ගෙලේ ඊට පස්සේ රජුරෝ දැන් කොහොම හරි මෙයා බොරුවක් කරනවද කියලා බලන්න මේ මොකද කියන්නේ යා ගාඩ් එකක් දාලා ගෙද වටේට ගාඩ් එක දාලා දැන් මාස 6කට පස්සේ මිනිස්සයා ලස්සන පෙට්ටියක් හැදුවලු. ලස්සන පෙට්ටියක් හැදලා මාස 6කට පස්සේ එළියට ආවලු. ඉතින් කිව්වලු ගාඩ් එකට යන් අපි රජුරෝ හම්බෙන්න කියලා දැන් මිනිස්සු දැක්කලු මේ මනුස්සය එළියට ගියේ නැහැ මාස 6ෙම ගේ ඇතුළෙම හිටියේ මොකක්වත් බොරුවක් කළේ නැහැ. ඊට පස්සේ දැන් ඔන්න කිව්වලු රජුරෝ මෙයා ඇත්ත මේ කියන්නේ මෙයා මාස 6 එක දවසක්වත් ගෙන් එළියට ගියේ නැහැ ගෙදරට කවුරුත් ආවෙත් නැහැ. ඊට පස්සේ කිව්වලු හැබැයි රජුරෝන්ට කිව්වලු රජුරෝනේ මෙහෙමයි දැන් පෙට්ටිය ඇරියලු පෙට්ටිය ඇරලා හිස්ලු දැන් හිස් බවක් මෙහෙම උස්සනවා. උස්සන ගම මානසික කියලා රජුරෝනේ පොඩි දැන් මුකු රජුරෝනේ මුකුත් නැහැ නේද මම මේක අස්සේ. කිසි අඳුමක් නැහැ නේ මේක අස්සේ කියලා කියද්දි රජුරෝ කිව්වලු මේ අර මානසික කියන රජුරෝ මේ ඇඳුම පේන්නේ තමන්ගේ තාත්තට ජාතකයේදී ළමයින්ට විතරයි. තමන්ගේ තාත්තට ජාතකයේදී ළමයින්ට සහ ප්‍රඥාවන්තයින්ට විතරයි පේන්නේ නැත්තම් ඇඳුම පේන්නේ නැහැ කියලා. තමන්ගේ තාත්තට ජාතකේලා නැත්තම් එතන දැන් තමා විශ්වාස කරන තාත්තා කෙනාගේ ළමෙක් නෙමෙයි නම් වෙන මිනිහෙක්ගේ ළමෙක් නම්
එනම් පේන්නේ නැහැ කියලා ඇඳුවා. එහෙම නැත්නම් මොම් ප්‍රඥාව නැත්නම් ওই දෙක නැත්නම් මෝඩයි නම් තමන්ගේ තාත්තට ජාතකයේ තිබෙන්නේ නැති ළමෙක් නම් එහෙනම් ඉතින් මේ ඇඳුම් පේන්නේ නැහැ. මේ දෙවියන් ඇඳුම මේක පාරිශුද්ධයට ලැබෙන ඇඳුමක් වල. ඉතින් රජ්ජුව කල්පනා කළා දැන් මල කෙලියක් වෙනවා. දැන් මට ඇඳුම පේන්නේ නැහැ කිව්වොත් එහෙම දැන් මට තාත්තගේ පරම්පරාවෙන් හම්බුනේ රජකම එකමර නැති වෙනවා. ඒ මේ මගේ තාත්ත නෙවෙයි කිව්වොත් පේන්නේ නැහැ කිව්වොත් මගේ තාත්ත නෙවෙයි. ඒකට මම රටේ රජු වෙන්න බෑ. මට ඊළඟ මොහොතේ නැති වෙලා යනවා රජකම දැන්. ප්‍රශ්න ගොඩයි. එක පැත්තෙන් මෝඩයෙක් කියනවා. එක පැත්තෙන් මිනිස්සු හිතනවා මම මෝඩයෙක් කියලා. අනිත් පැත්තෙන් මම තාත්තගේ මගේ තාත්ත නෙමෙයි රජු වෙනවා. තාත්තට ලොකු අපහාසයක්. මනුස්සයා හිර වෙනවා ප්‍රශ්න ගොඩක. රජු වෙනවා. රජුරෝ මොකද කිව්වේ? රජුරෝ ගා හනේ හරි ෂෝක් කැඳුමක් නේ කියලා හන්දිර කරන්න දෙන්නේ නැහනේ. හරි ෂෝක් කැඳුමක් නේ කියලා. හරි ෂෝක් කියලා දැන් මේ පිළිගත්ත කොහමද? කොහමද හරි ෂෝක් කැඳුම කියලා පිළි අරගත්තට පස්සේ ඊට පස්සේ දැන් අමාත්‍ය මණ්ඩලයත් අප්පුඩි ගහනවා පුදුම ලස්සන ඇඳුමක් කියලා. දැන් රජුරෝගේ ඔක්කොම ෂර්ට් එක ගලනවා, කලිසම ගලනවා, යක ඇඳුමක් ගලනවා. දැන් ඔක්කොම රජුරෝ හෙළුවෙන් දැන්. රජුරෝ හෙළුවෙන් දැන් රජුරෝ දන්නා හෙළුවෙන් කියලා රජුන් ලැජ්ජා වෙයි. හැබැයි රජුරෝ දැන් කියන්නත් බෑ මගේ ඇඳුම් ඔක්කොම ගලවන්න එපා කියලා කියාගන්නත් බෑ. රජුරෝ ප්‍රශ්න කෝටියක ඉන්නේ. දැන් ඊට පස්සේ කොහොම හරි අමාත්‍ය මණ්ඩලයේ බුදුන් විදිහට වර්ණනා කර දැන් අමාත්‍ය මණ්ඩලයේ කවුරු හරි ගියොත් රජුරෝ එළින් කියලා එයාගේ තාත්තා ඒක රවජාට කියනවනේ. තාත්තගේ මොඩෙක් කියනවනේ. එයාලත් දැන් ෆුල් මේක දෙනවා. ෆුල් බකප් එක දෙනවා මාර ලස්සනයි. ඊට පස්සේ අර මිනිස්සයා අර ඇඳුමක් දෙන්න ආව මිනිස්ස කියලා රජුරෝනේ දැන් මේ වගේ ලස්සන ඇඳුමක් දැන් මාලිගාවට ඉඳලා හරියන්නේ නැහැ නේ. අස්සවලතික අස්සේ අරගෙන යමු අපි ප්‍රදර්ශනය කරමු මේක මිනිස්සු අතර. මිනිස්සු අතර රජදට රජුරට බෑ කියන්නත් දැන්. ඉතින් මෙච්චර ලස්සන ඇතුමක් කියලා ඊට පස්සේ රජුරු සුවරුත් නෑ දැන් මේක ඇත්ත මේකද දන්නේ නැත්නේ. ඇත්ත මේකද දන්නේ නැහැ කියලා රජුරු කොමනේ හා කියලා දැන් ඇත්ත මේ නෑ අස්සේ නෙමෙයි මගුල් ඇතා පිටි යනවා. දැන් මිනිස්සුත් ඔක්කොම වර්ණා ගන්නවා ශෝකිනවා ලස්සන නේද මිනිස්සුත් දරන්නේ කවුරු හරි කිව්වොත් රජුරු හෙළුවෙන් කියලා වැඩි ඉවරයි. එයා මෝඩෙක් වෙනවා. එයා මොඩෙක් නෑ තාත්තගේ ළමෙක් නෙවෙයිනෝ. ඉතින් හැම මිනිහෙක්ම දැන් අගේ කරනවා. ඉතින් එක එක මිනිස්සේ පොඩි ළමෙක් උස්සන් ඇවිල්ලා තිබ කරේ දියාගෙන පොඩි ළමයා හයියෙන් කෑගෙනා තාත්තේ රජුරු හෙළුවෙන්නේ කියලා. තාත්තේ උඹ මොඩේයරිද උඹ ලොකු නෑනේ අපි වගේ ඇද්දකින් නෑනේ. පොඩේ ඉඳන්ම ලොකුනොත් උඹට පෙරේ කියලා. අර පොඩි එකාට විතරයි හරියට කිව්වේ යම. ඌට තමයි ඌ අද්දකීමෙම කිව්ව ඌ අද්දකින දේ කිව්වා. ඇත්තටම පොඩි එකෙක් සත්‍යයට ළඟයි මොකද ඌ කියන්නේ දැනුම නෙවෙයි. ඌ වර්තමානයේ අද්දකින්න කෝ කිව්වා රජුර හෙළුවෙන් කියලා. අහිත ඔක්කොම පටියක් ගැහුවා. ඉතින් අන්න එක තමයි අපි වයසට යන්නේ යන්නේ ඔන්න ඔගේ පච ගොඩාක් දාන ආගම කියලා පචයක් දාන. සංස්කෘතිය කියලා පච ගොඩක් දාන. ඕකේ ඇඳ ගන්නවා. මොකද ඕකේ ඇඳ ගන්න නැත්නම් අපි මොඩිය වෙනවානේ. අපි ඒ නිසා අපි පට්ට විදියට අර දාන ආගමික අදහස් ටිකටයි සංස්කෘතික අදහස් ටිකයි ඔක්කොම එක්ක අපි ඕකෙන් පිඹිලා හෙන්නේ. අපි කියනවා මම බුද්ධා මම කියන්න බුද්ධහග මම දන්නවා පරිසම්පාද දන්නවා අරක දන්නවා මේක දන්නවා කියලා හෙන්න පට පල් හැලි ගොඩාක් කියනවා. තේරුම් ගන්න කවුරු හරි කිව්වොත් එහෙම ධර්මයේ මම දන්නවා කියලා එයා දන්නේ නැහැ. වර්තමානයේ හරියට ධර්මයේ දන්න කෙනා දන්නේ එයා කිසිවක් නොදන්න බව විතරයි. ආන්ගේ නොදන්න බව කියන දැන්ට ආවනම් එයා අර ළමයා දැන්ට ඇවිල්ලා එයා වර්තමාන සත්‍ය දන්නේ මොනවා හරි අපි කවුරු හරි කිව්වොත් එහෙනම් මම අහවල් දේ දන්නවා අහවල් සූත්‍ර වල දන්නවා අහවල් දේ අහවල් ධර්මයේ දන්නවා කියලා කවුරු හරි ධර්මයේ කිව්වොත් ආයේ වචන ගොඩක් ආයේ විශ්වාස ගොඩක් ඉතර තේරුම් ගන්න කවුරු හරි දැනගත්තොත් ධර්මය එයා දන්නේ නැහැ. දන්න කෙනා දන්නේ නැහැ කියනවා. දන්නේ නැති කෙනා දන්නවා කියනවා. මේ දෙක පරිසෝධ ගණිත පැත්තට තියෙනවා. එන්නේ 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 ඔබ තේරුම් ගන්න ඔබට මේ ධර්මයේ අධ්‍යක්ීමට යන්න 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 ප්‍රත්‍යක්ෂේ යනවා නම් ඔබ එන්නේ නොදන්න බවට. පේනවා මේ ඇහෙනවා දන්නේ නැහැ. ඇතුළ නතර වෙලා තියෙනවා. පේනවා දිත්තේ දිත්ත මතන් ඉතර පේනවා ඉච්චා. ඇහෙනවා ඉච්චා. දැනෙනවා ඉච්චා. ඉදිරින් හැර දන්නේ නැහැ. සිදෙනවා ඉච්චා. ඒක තමයි ප්‍රත්‍යක්ෂේ යන මාර්ගය. ප්‍රත්‍යක්ෂේදී වෙන්නේ එන්නේ එන්නේ අධ්‍යක්ීම අරහා යද්දී එන්නේ කුඩා වෙනවා පොඩි ළිඳ වගේ. නොදන්නා දැනට යනවා. එයා දන්නේ හැබැයි ගොඩාක් දැනුම් පද දියන කෙනෙක් හොයාගන්න පුළුවන් එයා දන්නවා කියලා සූත්‍රයක් දන්නවා අභිධර්මයක් දන්නවා එයා දන්නවා. එයා දන්නවා කියන්නේ පච්ච ගොඩාක් අර ඉන්න හරිනි අර රජ්ජුරු අර රජ්ජුන්ගේ කතාවල. තනිකර පස්සේ
රජුරු දැන් කිව්වනේ ආමාර ලස්ස නැදුව අමාත්‍ය මණ්ඩලෙත් ගැහුවේ පජේ. අමාත්‍ය මණ්ඩලෙත් ගැහුවේ පජේ, රජුරුත් ගැහුවේ පජේ, රට රජුත් ගැහුවේ පජේ. අම්මෝ හරි ලස්සනයි අම්මෝ කියලා බොරුවමයි කියන්නේ. තේරුම් ගන්න මිනිස්සු ඒ ළමෙක් බොරු කියන්නේ. ළමෙක් පජේ ගහන්නේ. ළමයා ඇත්ත. ළමයා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ හරියට එතන හිටපු ළමයා වගේ. ළමයා ගියා දන්නවා එතන හෙළු එක ඇත්ත එතන ඇත්ත දැන් ඇත්ත දන්නගෙන දන්නේ නැති බව තමයි දන්නේ. එන්නේ 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 නොදන්නා. මොකක් හරි බුද්ධාගම හරි දන්නවා නම් ක්‍රිස්තියා බයිබලේ හරි දන්නවා නම් අර පිරිදු දැනුවා. ඉතින් එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ මේ සත්‍ය සාගෙන යන මාර්ගයේදී අපි අන්නේ අහිංසකත්වයට ගමන් කරන්නේ. තව එතකොට අන්නේ එක දන්න කෙනා තව තව දැනුම එකතු කරන්න නෙමෙයි යන්නේ. තව තව ඩේටා පද්ධතිය වැඩි කරන්නේ නෙමෙයි යන්නේ. මොකද මේ ඩේටා පද්ධතිය වැළුණාම මට මගේ අනන්‍යතාවය හදා ගන්න පුළුවන්. හැමෝම ගරු කරනවා, පිළිගන්නවා, ඇයි සූත්‍රයක් දන්නවා, අභිධර්මයක් දන්නවා, අරකක් දන්නවා, මේකක් දන්නවා, බුද්ධ වචනේ දන්නවා කියලා හැමෝගෙම ගරු කිරීම හම්බෙනවා. හැබැයි දැන් අරයා ඔබ වහන්සේ මොකක්ද දන්නේ? මම තමයි ලෝකෙ ඉන්න පට්ටම මෝඩයා කියපු ගමන් කවුද ගරු කරන්නේ? අර අයින්ස්ටයින්ද කොයිද කියලා කියනවා මේ කෙනෙක්. මෙයා තමයි මේ සීවාස හිටපු ඥානවන්තය කියලා. ඉතින් යාගෙන් ගිහිල්ලා ආදි කියලා තියෙනවා. මම නම් මොකුත් දන්නේ නැහැ කියලා. ඒක ඉතරයි මම දන්නේ කියලා. ඉතින් අර අර ජෝතිෂඥයාගේ ගෝලියෝ කියනවා ඔබතුමා බොරුනේ කිව්වේ. ඔබතුමා කිව්වා මේ සීවාස ඥානවන්තය අයින්ස්ටයින් කියලා. එයා කියනවා එයා මොකුත් දන්නේ නැහැ කියලා. ඉතලු දන්නේ. එතකොට එතකොට මේ ජෝතිෂඥයා කියනවා අන්න ඒක තමයි මේ විශ්වයේ සීවාස හිටින ඥානවන්තයම කිව්වේ කියලා. මේ සීවාසේ ඉන්න ඥානවන්තයම කියලා කිව්වේ එයා දන්නවා නොදන්න බව. ඒ කියන්නේ එයා යමක් දන්නවා. යමක් දන්නවා කියන එක මිනිහෙක්වත් දන්නේ නැහැ. ආයේ බොරුවක හිර වෙලා. ආයේ සිවිල්ල සංසන්දනයක හිර වෙලා. සංකල්ප දෙඩේටෙක හිර වෙලා. සසරක හිර වෙලා. ඉතින් ඒකයි පොකුණේ සහ නිදේ වෙනස. ඉතින් එතකොට පොකුණට එළියෙන් වතුර ඕන. හැබැයි ළිඳට හැම වෙලේම වතුර ඕනන වගේ මට දැනෙන දේ තමයි ඒ විශ්වයේ ලයිබ්‍රරියක් තියෙනවා. ඒ ඩේටා ඕනතරම් අපිට වෙනම ඩේටා ගන්න පොත් කියවන්න අවශ්‍ය නැහැ. ඒ හරියට ඒ ධර්මයේ කවුරු හරි ධර්මයේ කියන සීමාව තුළ කෙනෙක්ගේ සත්‍යයට සීය හරහා ගිහිල්ලා අභ්‍යන්තරයේ සයිලන්ට් එකට ගිහිල්ලා ඒ අසත්‍ය හරහා අධ්‍යක්ීමට ගියොත් එයාට ඕනතරම් එළි වෙනකන් වුණත් කතා කරන්න පුළුවන්. එයාට ඕනතරම් දත්ත තියෙනවා. ඒවා ආනනය කරනවා අපි තුළට. ඒක ඉවර වෙන්නේ නැහැ. කොච්චර කතා කළත් දැන් මෙච්චරයි මෙතනින් එහාට මට හිස් මොකක්වත් නැහැ. ඕන තරම් ඕන තරම් ඒ සයිලන්ට් එක තුලින් නිහඩත්වය තුලින් ඇතුලේ ගලන්න බලන්න. හොඳයි දැන් එතකොට ඔන්න ඔය කාරණා ටික තමයි මට මේ ශ්ලෝකේ නම් විස්තර කරන්න හම්බුන්නේ නැහැ. කියන්න තියෙන්නේ ඒකයි. එතකොට මේ ක්‍රිෂ්ණ කියන්නේ අර්ජුනට 21 වෙනි ශ්ලෝකෙදී තමා විනාශ නොකළ හැකි බව, සදාටම පැවතෙන බව, නූපන් බව, නොමරෙන බව දන්නාය මිනිසා කියලා. අන්න ඒක. එතකොට එයා අධ්‍යක්ීමක් තියෙන. නේද? පොත කියවලා මම මැරෙන්නෙත් නෑ, උපදින්නෙත් නෑ, නැත්නම් ඊළඟ ආත්මෙ උපදිනවා. ඒක පචේ. අරව පොත් කියෝනේ. ඔයා විශ්වාසයි උපදිනවා, උපදින්නේ. දැන් මේ භගවත් ගීතාවම කියලා ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. හරි. මම සදාහටම අපි පවතිනවා. අපි ඉපදිලාත් නෑ, අපි මැරෙන්නෙත් නෑ කියන්න පුළුවන්. වැඩක් නෑ. දැන් හැබැයි මෙතන කියන්නේ ක්‍රිෂ්ණ ඒ දෙක දන්න කෙනා. ඒ එක්ස්පීරියන්ස් එක ලැබමු කෙනා. මැරෙන්නේ හෝ කිසියෙකු ලව මරන්නේ සිදු කරන්නේ කෙසේද? ඉතින් මට ඉතින් මේ ශ්ලෝකේ බලද්දි මට ඉතින් අනේක ඇල්ල තමයි ගොඩක්ම මෙතන වැදගත්. මේ මොකද මේ මේක මේකම අපිට දැනුමක් කරගන්න පුළුවන්. මේ මේ භගවත් ගීතා පොත කියවලා ඔක ගිරෙක් වගේ කියවන්න පුළුවන්. හැබැයි අර එක්ස්පීරියන්ස් එකට යන්න පුළුවන්. ඉතින් අත්දැකීමට යන්න කියලා තමයි මට නම් හිතෙන්නේ. මේක යථාර්ථයක්. එහෙම නැත්නම් අපි භගවත් ගීතාව ඕන තරම් කටවගේ අපිට කොච්චර කියන්න පුළුවන් ඉතින්. හොඳයි. ඒක අද කියපු කොටස ගැන ඔයාලට දැනෙන දේවල් තියෙනවා නම් මට අදහස් අපි සාකච්ඡා කරමු. ඒ උපමා ගැන තමාට තවගෙන්ට විතරට වඩා තව විග්‍රහ කරන්න පුළුවන්. පොකුණේ උපමාව, නිදේ උපමා ගැන තමන්ට තේරෙද්දීයක් තියෙනවා නම් ඒ උපමා දෙක ගැන තමන් අදහස් කියන්න. ඒ පොකුණයි නිදයි ඒ උපමා ගැන.
කියන්න මම කියන්න නෑ මම නෑ හෙ මොකද ඇත්ත එක කොහොම ධර්මයට ගල්පන්නේ ධර්මයට ගල්පන්නේ කියන්නේ අපි සතිය තමයි බලන්නේ ඒ අය ඒ සතිය බලන්නේ අවශ්‍ය දැනුමත් ඕනේ ඒ කියන්නේ අපි කියන්නේ නැහැ ඒ කියන්නේ ධර්මයේ කියනවා සත්‍ය අවබෝධ කරන පරතෝ ഘോഷයත් ඕනේ කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් ඒ අර ප්‍රත්‍යක්ෂයට අවශ්‍ය කරන දැනුම අවශ්‍ය කරනවා දැන් ඔයාට දැන් ඒක අපිට ලැබෙනවා දැන් මට සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියලා අදිෂ්ඨාන කළාට පස්සේ මට පළවෙනිමෝද දෙවෙනිමෝද තේරෙනවද ගැළවීම විතරක් ඕන කියලා කිව්වහම ඔයාට ඒ ගැළවෙන්න අවශ්‍ය කරන දැනුම විශ්වයෙන් හම්බෙන්න ගන්න. ඒක ගුරුවරයෙක්ගේ මාර්ගයක හෝ පොතකින් හෝ නිකන් මේම් පොත ඇරියත් ඒ අවශ්‍ය කරන එක හම්බෙනවා. ඒ වචනේ එන්න පටන් ගන්නවා. ඒ නිසා අපි දැනුම හොයාගෙන යන්න අවශ්‍ය නැහැ. පිපාසය කරනවා දැනුමනේ සත්‍ය සොයාගන්න. එතකොට අවශ්‍ය දැනුම හම්බෙනවා. දැන් මේ හම්බෙන්නේ දැනුම නික දැනුමක් නේ. හැබැයි ඒ දැනුම අර සත්‍යයට අවශ්‍යයි. සත්‍ය අවබෝධ කරන්න අවශ්‍ය. ඔය එතකොට අපි දැනුම හොයන්නේ දැනුමට නෙමෙයි. නේ? නැත්නම් අපි දැනුම අපි හිතනනම් දැනුම වැඩි කිරීම තුළ සත්‍ය අවබෝධය කියලා. හැබැයි දැනුම ප්‍රතික්ෂේප කළොත් ඒක අන්තයක්. දැන් ආවා මේ ලෝකෙ තිබ්බ මතයක්. ඒක තමයි නිවන් දකින්න සමහර අය කිව්වා ධ්‍යාන ඕනෙමයි කියලා. සමහර අය කිව්වා විපස් ධ්‍යාන ඕනේ නැහැ විපස්සනාවම ඕනේ කියලා. ඒක තමයි මම පොඩිනු මම කියන පොයින්ට් එකක් අහගන්නෝ. ඒක තමයි ලෝකෙ තිබ්බ 1950 ගණන් වලදී ආපු මතය. නෑ මේක ධ්‍යාන ඕනේ කියලා ආවා. ඊට පස්සේ ඔය මහාසී භාවනා ක්‍රමේදී ධ්‍යාන කතාවක් ආවේ නෑ යාලා. මහාසී සෑඩෝ හාමුදුරුවෝ ගෙනාව අදහසක් මේකට සමාධියක් ඕනේ සමාධියක් ඕනේ ඊට පස්සේ නැතුව හතරවෙනි කියන්නේ ධානම අවශ්‍ය නැහැ සාමාන්‍ය මට්ටම උපචාර සමාධියකින් විපස්සනාවට හරවලා මේක කරගන්න පුළුවන් කියලා ඊට පස්සේ මතයක් තිබ්බා මේකට අපි ත්‍රිපිටකේ ඉගෙන ගන්නම ඕනේ ත්‍රිපිටකේ සූත්‍ර ඉගෙන ගන්නම ඕනේ තව මතයක් ආවා සූත්‍ර ත්‍රිපිටකේ කියන එක ඉගෙන ගන්න අවශ්‍ය නැහැ ඊට පස්සේ රජු මාලලා කිසాగෞතමීලා නිවන් දැක්ක මොන ත්‍රිපිටකයේ කියවලද කියලා ඔන එක මතයක් ආවා ත්‍රිපිටකයේ සූත්‍ර කියවන්න ඕනේ නැහැ කියලා. එක මතයක් ආවා මේකට කැලේකට ආරණ්‍යයකට ගහක් මුලකට යන්න ඕනේ කියලා. තව කෙනෙක් ආ කිව්වා එහෙම ඕනේ නැහැ මේක සාමාන්‍ය ගෘහ ජීවිතයක් ඇතුළේ සාමාන්‍ය ජීවිතය තුළ කරගන්න පුළුවන් කියලා. ඊළඟට ඔන්න ඔය වගේ මේ මත දාවත් මේ ජීවිතේ නිවන් දකින්න අපහසුයි කියලා ආවා. පාරමී පුරන්න ඕනේ. සමාජයේ මේ ජීවිතේ පුළුවන් කියලා ආවා. ඉතින් එතකොට මෙන්න මේ වගේ දැන් වාදයක් ආවට පස්සේ හැම වෙලෙම අපි තේරුම් ගන්න ඕනේ අපි මේක දැන් මේ දිතික ඇව්වාම ඔයාලා අන්තිකට යනවානේ මේකේ මැදට එන්න ඕනේ හැම වෙලේ දැන් මං කියන්නේ දැන් ත්‍රිපිටකය කියන එක ඕනේ නැහැ කියලා අපි දන්නවා මුළු ත්‍රිපිටකය කියවන්න ඕනේ නැහැ කියලා හැබැයි අපි ඒක පහත් කරන්න හොඳ නැහැ මොකද දැන් අපි මේ භාවනා කරලා අධ්‍යක්ීම් ලැබලා මේ සූත්‍රයක් කියවන්න එතකොට වෙනම අර්ථයක් දැනෙනවා අපිට දැන් යකෝ මේ අත්දකින්න දෙන්නේ මේ පොතේ ලියලා තියෙන්නේ කියලා එන්නෙන්ද පුදුම සතුටක් එන්න ගන්නවා පුදුම හැබැයි අය කියන්නේ පුදුම සතුටක් එන්න ගන්නවා මොකද මම සීහරහා මේ දේශනා අහලා මේව සීහරහා ප්‍රඥාවරහා මේක ගිහිල්ලා මේ සූත්‍රය කියවන්නත් ඕනේ ඒ නිසා මම සූත්‍රය කියවන එක මම පහත් කළා නෙමෙයි මේ දේශනාව ඇතුලේ ඒක වැඩක්ම නෑ කියලා නෙමෙයි කියන්නේ යන්නේ ඒක කියවවන්න හොඳයි හැබැයි අත්දැකීමට මුල් තැන දෙන්න ඕනේ දැනුම නෙමෙයි මුල් තැන දෙන්නේ අධ්‍යක්ීමට. තමන්ගේ සීහරා යන අධ්‍යක්ීමෙන් යන ගමනට. ඒකට මුල් තැන දීලා ඒක හරහායි මම සූත්‍රය දිහා බලන්නේ. මගේ අධ්‍යක්ීම හරහා. මගේ අවබෝධය හරහා මම ඒක බලද්දි ඒ වගේම තමයි හරි දැන් අනිත් කාරණේ තමයි ඉතින් හරි දැන් අපිට මේ ධ්‍යාන ලබන්න පුළ ධ්‍යාන ලැබලා විපස්සනා කරන්න බලන හොඳයි ධ්‍යාන ලබන්න හිත සමාධිය බලවත් වෙනවා. එතකොට හරි ලේසි සිතේ ත්‍රිලක්ෂණේ දේරුම් ගන්න. ඉතින් ඒ නිසා අපි කොයිලාකවත් එහෙනම් ධානය වැඩක් නැහැ කියන තැනට යන්නේ නැහැ.
ධ්‍යාන වඩාගන්න හැමෝටම ධ්‍යාන වඩන්න බෑ. ඒක සසර පින් කරලා තියෙනවා. ධ්‍යාන වඩපු හුරුවක් සසර තියෙනවා. ධ්‍යාන වඩපු හුරුව ආයත සසර ධ්‍යාන හැම වෙනම නිසා හැමෝටම ධ්‍යානෙ හම්බෙන්නේ නැහැ. හැබැයි නිබ්බහානෙයි ධ්‍යානෙයි අතර සම්බන්ධිකුත් නැහැ. හැබැයි ඒක සපෝට් කරනවා. හැබැයි එතකොට අපිට කියන්න බෑ දැන් අනිවාර්යයෙන්ම ධ්‍යාන හතරවෙනි ධ්‍යානෙ ඕනමයි. අටවෙනි ධ්‍යානෙ ඕනමයි කියන්න බෑ. හැබැයි තියෙන එක සපෝට් එකක්. උදව්ව. සමාධිය බලවත් නේ එතකොට. ඒ නිසා අපි ඒ වාදයක කොයි වෙලාවකවත් අපි ගන්න නැහැ ධ්‍යාන ඕන කියන්නේ නැහැ එපා කියන්නේ නැහැ. අපි ධ්‍යාන පුළුවන් නම් හොඳයි. හැබැයි බෑ කියලා නිවන් දකින්න බැරි කියලා ගන්න නැහැ කියලා අපි කියනවා. ඊළඟට අන්නේ වගේ දැන් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් අපි උත්සාහ කරනවා. ඉතින් අපි උත්සාහ කළා බැරි වුණොත් මේ උත්සාහය නිසා ඊළඟ ආත්මේ කරි ලැබෙයි. හැබැයි අපි ඒ නිසා අපි ඊගාව ආත්මේ පුළුවන් කියන ඇයට පහත් කරන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මේ ජීවිතේ අපිට පුළුවන්. හැබැයි බැරි උත්සාහ කරන අපි බැරි වුණොත් ඒක පාඩුවක් වෙන්නේ නැහැ ඊළඟ ආත්මේ හරි අපි. ඒක ඒ අය පහත් කරන්න යන්නේ අර වැඩේ තියෙන අපි මේ අර මේ වගේ මේ දේශනාවල එහෙම අහගෙන නැති එක අන්තයක් අරන් අනික රිජෙක්ට් කරනවානේ. බැලන්ස් වෙන්නේ නැහැ නේ අපි. ඒ නිසා අපි කියන්නේ හරි පුළුවන් නම් ආරණ්‍ය එකට ගිහිල්ලා ප්‍රවේදි වෙලා කරන්න බලන හොඳයි. හැබැයි ඒ උනාට එහෙම බැරි කෙනෙක්ට නම් නිවන් දකින්න බෑ කියන්නේ නැහැ. තමන් දැන් බුදුහාර කියන්නේ ඒ ඉරියව්ව පවත්ද්දි වැසිකිලි කැසිකිලි කරද්දි සිය පවත්වන්න පුළුවන් නම් එයාට සත්‍යාවබෝධ කරන්න පුළුවන්. මොකද ඒ මොහොතේ සිය පවත්වන කෙනාට එයා ගිහිද ප්‍රවේදි කියලා අදාළ නැහැ නේ. එයා ඒ මොහොත තුල සිහින් ඉන්නවා. මොහොත තුල ජීවත් වෙනවා. ඉතින් ඒකට ගිහිද ප්‍රවේදි කතාවක් නැහැ. ඒ නිසා අපි කියන්නේ පැවිදි වෙන්න ඕනේ. පැවිදි වෙලා යන්න පුළුවන් නම් ලේසි ගමන. මොකද බැඳීම් විශාල ප්‍රමාණයක් කරලා අනන්‍යතා ගොඩක් කරලා. දැන් හිතන්නකෝ දැන් ඔයාට පාර දෙම් පුදිය ගන්න කිව්වොත් එහෙම ගිහිල්ලා හිඟා කන්න කිව්වොත් ප්‍රශ්නයක් නැහැ නේ අපිට. මොකද අපි වෙනුවෙන් දුක් ලැජ්ජ වෙන කවුරුත් නැහැ නේ. හැබැයි ගිහි කෙනෙක්වට එහෙම බැ අම්මා හෝ තාත්තා හිඟා කනකොට ළමයින්ට ලැජ්ජයි. ළමයි ගැන හිතන්න ඕනේ මං පාරේ අදරෑ පුදිය ගත්තොත් මගේ නෑ දැන් අම්මා තාත්තට දරුවන්ට මහත්යන්ට නෝනට හර හිතන්න දේවල් තියෙනවා. තීරණයක් ගන්න ගියාම දැන් අපිට පැවිදුනාම ලේසි අපිට පාත්‍රය ගත්තා කියයි ඉච්චර කාටවත් බැඳිලා නැහැ. කාටවත් අපි පොරොන්දුවක් වෙලා නැහැ. ඉතින් පැවිදුනා මේ පැවිදි වෙලා යන්න පුළුවන් වුණාම හරිම ඒකේ හරි ෆ්‍රීඩම් හරි නිදහස්. මොකද කාටවත් ආයතනයකටවත් රජයටවත් කිසි කෙනෙක්ට බැල්ල නැහැ පාත්‍රය ගත්තා. මේ දසන හිඟන ජීවිතයේ දින වාසියකනේ. හිඟන්නිට ඕන දලාගෙන නිවාඩු ගන්න පුළුවන්. ඕන දවසක් නිවාඩු ගන්න පුළුවන්. ඕනලාක වැඩට යන්න පුළුවන්. ඒක නෑ ජොබ් එකට මේ ලිව් ගන්න කියලා එහෙම මේ නිකන් ෆෝම් පුරවන්නවත් කාටවත් මොකක්වත් ඕනේ නෑ ඉඟන් ඉන්න. සුසි බඩිරිදාව ගත්ත පාත්‍රය ගියා ඉඟාක ඉරියගේ අර එතකොට අපි තේරුම් ගන්නවා මේක සමනේ කියලා අයාලේ එක ෆුල් ෆ්‍රී ඉදහස්. හැබැයි එහෙම කියලා අපි කියන්නේ කවදාකවත් ආ මේ ජීව බෑ. එතකොට බොරුවක්. එතකොට අන්තයක්. අපි දන්නවා මේ ජීවිතේ පහසුයි. හරි සම්බාධක අඩුයි බැඳීම් අඩුයි. යුතුකම් අඩුයි. එතකොට ෆුල් මට අනන්‍යතාවය කඩා ගන්න ලේසි. අරකදී 10 ලুকু පැත්තක් ගැන හිතන්නේ. ඒ නිසා අපි දන්නවා මේ ජීවිතේ හොඳයි පැවිදිනක. හැබැයි පැවිදිලා බෑ කියන දැන් දුස්තිකට යන්නේ. අන්න එතකොට අපි 0 වෙනවා. අන් ඒ එහෙමත් දැනට આવොත් හරි. එහෙම නැත්නම් ත්‍රිපිටකයේ වැඩකුත් නැහැ. සමත භාවනා වැඩකුත් නැහැ. ඒවයි ඒ වගේ දෘෂ්ටිගත වුණොත් ඒක අන්තයක්. පන්විතරයි. ප්‍රශ්නයක් නැහැ. නිදර වතුර දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ වගේම තමයි දැන් දැන් ඒ ලිඳ වතුර දෙද්දි ලෝභ නැහැනේ. ප්‍රශ්නයක් නැහැ. ලිඳ ඕන තරම් දෙනවනේ. ඒ වගේ මේ එන්න අපේ ධර්මයේ මමත්වයේ ගෙවෙන්න ගෙවෙන්න අපිට තියෙනවා අපේ මුළු ආත්මයම පරාර්ථකාමී වෙනවා. නේ? දැන් ඒ කියන්නේ මගේ දැන් ඒ කියන්නේ අපේ ආධ්‍යාත්මයම දැන් ඔයා මෙයා හොඳ අදහසක් කිව්වා මේ ආපු දවසක දැන් අපි අහපව හැරිලා ගියොත් එහෙම එතකොට අපි දෙන ආදර්ශය නරකයි. දැන් බුදුහාමුදුරුවෝ ඔයා නේද? ඔයා නේද? බුදුහාමුදුරුවෝ මේ හැරිලා ගියා නම් අම්මෝ මේ නිවන අමාරුයි කියලා අපිට අද ඒක නැහැ. කාගනේ බැස්ස නම් බැස්ස ඉච්චරයි. ඒතකොට ඒ එක්ක ජීවිතේ එක්ක මරණේ. ඒක එක පැත්තකින් ඒක තමයි මට කොච්චර මේ මහානකම අමාරු වුණත් දුෂ්කර වුණත් මම බැහැලා මං ආදර්ශي තියෙනවා ලෝකෙට. දුෂ්කර වෙන්න පුළුවන් මට ඕන විදිහට කරගන්න බැරි අමාරු වෙන්න පුළුවන් හැබැයි ආදර්ශي කඩන්නේ. මේක අමාරුක අතහරින්නේ නැහැ කියන්නේ එක්ක මරණ එක්ක නිබ්බාන. කියලා ඒ වගේ අර මේ එන්න මට තේරෙන්නේ ඒ මේ මාර්ගේ වැඩිගෙන යදී අපේ අභ්‍යන්තරය එන්න ලිඳක් වගේ වෙන්න ගන්නවා. අපි ලිඳ ඉල්ලන්නේ නැහැ වතුර. ලිඳ ඕන තරම් වතුර දෙනවා. ඒ වගේ අපේ එන්න අපි මේ පැත්තට සියල්ල කරනවා ආදරය කරනවා මගේ සියල්ල දෙනවා මේ පැත්තෙන් කිසිවක් ඉල්ලන්නේ නැහැ.
ආන් ඒ මට්ටමක පොකුණක් එහෙම නෑ පොකුණක් ඉල්ලනවා දෙන්න ලෝභයි හැබැයි ළින්ද දෙන්න ලෝභ නෑ ඉල්ලන්නේ නෑ කිසි දෙයක් ඕන කෙනෙක් පිපාසෙ නෑ ආන් ඒ වගේ අපේ ආධ්‍යාත්මයේ ගැඹුරට යන්න යන මමත්වයේ ගෙවෙන්න අපි ආදරණීය වෙන්න ගන්නවා කිසිවක් මේ පැත්තට නොඉල්ල සියල්ල හැබැයි ඒක මේ ඒක කරන්නේ මේ දැන් ළින්දට අදාසක් නැන්නේ මම ඔයාගේ පිපාසිනේ වෙනවා කියලා එහෙම හැඟීමක් නැතුව කියන්නේ මම ඔයා වෙනුවෙන් කරනවා කියන හැඟීමක් එන්නේ හැබැයි මම දන්නවා කවුරු හරි මෙතන අවුලක් වුණොත් ඒකේ මගේ බලපෑමක් තියෙනවා කියලා මං ඒ වෙනුවෙන් කරන්න ඕනේ කාට හරි වතුර නැත්නම් කාට හරි කැම නැත්නම් කවුරු හරි මානසික පීඩනයක ඉන්නවා නම් මේ ආරාමය ඇතුලේ ඩෙඩක ඉන්නවා නම් මගෙත් අගිවක් තියෙන මොකක් හරි මගේ වචනයක් එතෙන් දෙන්න ඇති මමත් මොකද මේ එක අපි එක ගෲප් එකක ඉන්නේ ඒක මම මගේ යම් ක්‍රියාවක් තව කෙනෙක්ට බලපෑමක් එල්ල වෙන්න පුළුවන් ඒ නිසා තව කෙනෙක් දුකින් ඉදදී මං එයාට උදව් කරන්න ඕන කියලා ආන් වගේ පුදුමාකාර විදිහේ ආදරණීය ස්වභාවයක් අභ්‍යන්තරේ මත වෙනවා නිදක් වගේ හොඳයි අදහස් තියෙනවා मुल समस्ते विश्व धातु निर्वाण धातु ममत्व यटती अड़ी कर्ल गिहाम मम कनेक्ट न सत्य ममत्व मम विश्व कनेक्ट उलपत हेम तेनाल पुलवास्तम कनेक्ट विन अनाता आगे प्रश्न दुखे दुख सतुरी दुख नीटी सतुर त्यागनाश अरे स्कूल प्रिंसिपल के नीचे दागन मेरी लगे अभ्यंतरने सतुर त्यागन दंगलना दुख निकर दंगलना आंग यागे मेहनत ममत्ते सतुट दुख इमोशन कंट्रोल कर मेरे लगे अरे सत्य प्रबल यागे मरने सिद्ध प्रत्यक्ष करें परिवर्तन प्रमाण अद्यकीम इलांक जीत කැමැත්ත අකමැත්ත නිසා
සිතිවිලි එනේවා අපි ප්‍රතික්ෂේප කරන්න සිතිවිලි හදනවානේ. නැත්තම් තියා ගන්න හදනවානේ. මගේ නැත්තම් අපිට ඒක සිතිවිල්ලක් විතරයි එච්චරයි. අපි එන සිතිවිලි ඔස්සේ අපේ රුචි අරුචිකම් මත කතන්දර ගොතනවා. ඒ කතන්දරේ තමයි සංසාරය කියන්නේ. එතකොට සිතිවිලි ඇවිල්ලා ගියාට සසරක් හැදෙන්නේ නැහැ. සිතිවිලි මත ගොතන කතන්දරය තුළ සසර හැදෙනවා. සිතිවිලි නවත්තන්න බෑ කොහොමවත් අපි නිවන් දැක්ක සිතිවිලි එනවා. සිතිවිලි නැතිලා නැහැ සිතිවිලිත් එක්ක ගොතන කතන්දරේ නැතිලා යනවා. ප්‍රපංච ක්‍රිය. ඒ ප්‍රපංචයි කර්ම වෙන්නේ. ඒවයි කර්ම වෙලා සංසාරය යන්නේ. දිගට 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 මේ සිතිවිලි පරම්පරාව වැඩ කරන්නේ. අර මම ඉතින් අදහස් කරේ ප්‍රපංච කරන්නේ කියන එක. එන සිතිවිලි වලට ඒ කියන්නේ අපේ තණ්හා දිට්ඨි මානය වලින් තමයි මේ සිතිවිලි කැමැත්ත අකමැත්ත දෘෂ්ටි මතම තමයි එන සිතිවිලි අල්ලගෙන කතන්දර ගොතන්නේ. අපි එනේනේ එක එන තැනම ඇවිල්ලා යන්න දෙන නම් ඒක අල්ලගෙන තව කතන්දර ගොතන්නේ නැත්තම් එතන එතන සසර ඉවර වෙනවා. අපි කරන්නේ එන සිතිවිලක් ආවම ඒක මත තව වැල්ගොන. දැන් හිතන්නකෝ දැන් මෙහෙම දැන් වාඩි දෙනවා අම්මට බේත් ගන්න ඕනේ කියලා. තාත්තට බේත් ගන්න ඕනේ. ඉතින් තාත්තට බේත් ටිකක් අරන් දෙන්න ඕනේ නිසා අම්මට බෙහෙත් කරේ කවුද? අම්මට බෙහෙත් කරපු ડોක්ටර් එංගලන්තේ PhD එකක් කරපු කෙනෙක්. එංගලන්තේ ඇපල් හොඳයි කියලා ඊටසේ එංගලන්තේ යනවා ඇපල් වලට යනවා අරක යනවා අරක අල්ලගෙන කතන්දර ගොඩක් ගොතනවා. අන්න ඒක තමයි සසර. අපි එන එක ඒක තේරුම් ගත්තා නම් සිහින් දැක්කම ඒක එතන නතරයි. අවශ්‍ය ප්‍රමාණයට විතරයි. එතකොට අපිට තේරෙනවා අපිට අවශ්‍යතාවයට කියන්නේ අපි සිහිය කියන්නේ මොහොත තුල ඉන්න බව දන්නවා. හිතනවා නේ මම මොහොත ඉන්නවා කියලා. ඒ මොහොතේ දැන් හිත ගැන මතක් වෙන්න පුළුවන්. හිත මට යන්න දින ඉතින් එච්චරයි. අයියෝ මෙහෙම වෙයි. ඊට පස්සේ අපි අයියෝ මෙහෙම වෙයිද බැරි වෙයිද මෙහෙම කර අන්න බය වෙන්නේ. ඒ වෙන්නේ අර සිතුවිල්ලත් ඒක කතන්දර ගොතලා. කතන්දර ගොත ජීවත් වෙලා. අපි එහෙම කරන්නේ අපි දන්නවා දැන් හිත ගමනක් යන්න කියලා හිතනවා එච්චරයි. හිත මෙහෙම යන්න කියලා ප්ලෑන් කළා එතනින් එහාට ඉවරයි. එතනින් එහාට බය වෙන්නේ අර බය වෙන්නේ එන්නේ අර තණ්හා දිටි මානනු කතන්දර ගොතන්නේ ගියා. අපි තව තව දෙන්න දෙන්න අපි පොලිෂ් වෙන්න ගන්නවා. ඒ ධර්මයේ කියන්න කියන්න කියන දැන් මම ඔයාලට දවස ගන්න කියන්න කියන මාව අප්ලිට් වෙනවා. දවසින් දවස දවසින් දවස දවසින් දවස ඔව් දවසින් දවස දවසින් දවස අප්ලිට් වෙනවා නැත්තම් පල් වෙනවා. නැත්තම් ඈ අප්ලිට් වෙනවා කියන අදහස් කරන්නේ දැන් අපි තුමු එලයිටඩ් එක එකක් නේ. සත්‍ය එකයි තියෙන්නේ. හැබැයි අපේ ඥාණය අපිට පළල් කරන්න පුළුවන්. අර ඊයේ හරි මොකක් හරි අපි ඊයේ අර මතකද අර තිබ්බතේ මල පොතේදී කිව්වේ එයාගේ කොච්චර එයා ඒ සත්‍ය දරුන් ගනම් කොච්චර අවකාශයකට එයා පළල් වෙනවද? ඒ තරම් එයාට දෙන්න පුළුවන් ඒ කියලා. ඒ වගේ දැන් මෙහෙම හිතන්න දැන් දැන් රහත් දැන් සාරිපුත්ත හාමුදුරුව කියන්නේ රහතන් වහන්සේ කියන්නේ මුගලන් මහරහතන් කාශ්‍යප හාමුදුරුව රහතන් වහන්සේ කියන්නේ එහෙනම් දාරුතිරියන රහතන් හැබැයි රහතන් වහන්සේලාගේ අවබෝධ එක උනාට සාරිපුත්තරගේ ඥා ප්‍රඥා අධිකයි ඥානේ වැඩි ඥානේ එන්නෙන්නෙන්න බුද්ධ ඒ කියන්නේ එලයිටඩ් එක එක උනාට ඥානේ බුද්ධත්වයේ දක්වාම පළල් කරන්න පුළුවන් ඒ කියන්නේ දැන් මට හිතෙන හැටියට දැන් හිතන්නකෝ දැන් අපිට දැන් මම කියපුව අද මේ කියන වචනේ දැන් ඔයාට හිතන්න දැන් ඔයාට දැන් අද මේ දේශනාව අහනවා. ඊට පස්සේ ආයෙ රෙකෝඩින් එකෙන් හෙට ආද්දි සමහර වෙලාවට මේ කියෙව් එක මීටත් වඩා දැනෙන්න පුළුවන්.
අර්ථය. ඒ මොකද ඔයා අදාහලා තියෙන ප්‍රඥාවක් තියෙනවානේ. ඒ ප්‍රඥාව නිසා හෙට ආදි තව තවත් මීට වඩා මේක මේක දැනෙන්න බලනවා. මේ කියන කතාව. අපි කියන්නේ මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා ඔබ වහන්සේ කියපුවට වඩා අදත් ඒකමයි කියන්නේ. හැබැයි මට අද ඒක ඊට වඩා දැනෙනවා. තේරෙන්න පටන් ගන්නවා. එහෙම එකක් මට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න දෙයක් නෙමෙයි. තේරුම් ගන්නවා කියලා ඔයාගෙන දැනුමක් ලබා ගන්න එකක් නෙමෙයි ඒක. හැබැයි තව විශ්වයේ තියෙන දොරටු ඒ කියන්නේ මට තව කෙනෙක්ට කියලා දෙන්න විග්‍රහ කරන්න පුළුවන් ඒවා. තව කෙනෙක් නැහැ. ඔව්. ඒ කියන්නේ අවබෝධයේ නෙමෙයි මට දැනෙන්නේ අවබෝධය එකයි. අවබෝධනාම එකයි. හැබැයි ඊට වඩා මේකේ තියෙනවා කියන්නේ දොරටු විශාල ප්‍රමාණයකින් දැන් බුදුවරයෙක් කියන්නේ ඕනෑම මිනිස්සෙක්ට එයාගේ ඉන්න එයාගේ ඉන්න ළඟම තැනින් යාව නිවන්ට දාන්න පුළුවන්. ඒක තමයි මේ බුදුරජාණන් හැකියාව. ආන් මේ වගේ හැකියාවක් තියෙනවා. නේ? දැන් ඔයා හිතන ඔය වෛද්‍ය වෘත්ති වුණත් ඔයාගේ එක්ස්පීරියන්ස් වැඩි වෙන්න ඒ රෝගියාව ඒ විදිහටම හැරෙද්දි මෙයාව තේරෙනවානේ. ඔයාට දෙනවා දැන් මෙයාට මේක කරන්න මෙයාට මේක. ඒ ඔයාගේ එක්ස්පීරියන්ස් එක වැඩි. මැචියුරිටි වෙලා. අවුරුදු ගාණක් ඒක කරලා ඔයාගේ දැන් ඒ කියන්නේ ඒ බැලුවනම් එකම දේ තමයි ඔයා විශ්වවිද්‍යාලෙ ගිහලා ඉගෙන ගත්තේ මහාචාර්යනේ. ආ දැන් අලුත් ලෙක්චර් කෙනෙක් ඉගෙන ගන්න ටික තමයි මහාචාර්ය ඉගෙන ගත්තේ. හැබැයි එයාගේ අර අධ්‍යක්ෂීම් අවුරුදු ගාණක් යන්න උගන්ලා එයාව හොඳට අප්ඩේට් වෙන්න බෑ. අප්ඩේට් කියන එකෙන් මම අදහස් කරන්නේ අන්න ඒ වගේ එකක්. එයාට හැකියාව වැඩි වෙලා. එයාට විග්‍රහ කරගන්න ගලනවා සමහර ලාවට අපිට මේක තේරුණාට දැනුණාට අපිට වචන නෑ. එන්නේ අපි බ්ලොක් වෙන්න ගන්නවා. ඈ හැබැයි කාලයක් එක්ක අපිට මේ එහෙම කතා කරලා මෙහෙම මේ කතා කරන්න ගත්තට පස්සේ සාකච්ඡා කරන්න ගත්තට පස්සේ උපමා ඒව ගලන්න ගන්නවා. එන්න පටන් ගන්නවා. නෑ අර දැනුමත් දැන් යාට හිතන්නකෝ යාට දැනුම ගන්නෑ කියන එක නෙමෙයි දැනුමත් යාට උදව් වෙනවා. යාට දැනුම තියෙනවනම් තවත් ලේසියාගේ අධ්‍යක්ෂී මේකට දරහරා විග්‍රහ කරනකොට වචන සාපේක්ෂකයිනේ. ඉතින් අහපෝ මේ තමන්ගේ අධ්‍යක්ෂීම ගේන්න එපා සාපේක්ෂකයට. එතකොට දැනුම තිබ්බොත් ලේසි. හැබැයි දැනුම නැති වුණත් යාට අර අවශ්‍ය කෙනා ඉස්සරහ අවශ්‍ය දේ කියලා දෙන්න අවශ්‍ය කරන ඥාණය එන්න ගටන් ගන්නවා. නෑ ඒ වෙනස් වෙන්නේ නෑ. ඒ හැකියාවල් තවරව වර්ධනය වෙන නිසා මට තේරෙන්නේ එකම දේ වුණත් කාලයක් ඇද්දී ඒ මම කියපු දේම මටම තව කියෙදි මම අප්ඩේට් වෙලා වගේ නිකන් මැචියුරිටි එකක් වගේ එකක් ඒක. තව මට ඒක සියුම් විදිහට කියලා දෙන්න පුළුවන්. සියුම් විදිහට උගන්වන්න පුළුවන්. ඒකට තව පැතිකඩ වලින් එක පෙන්වන්න පුළුවන්. ඒ එතකොට අහන කෙනෙක්ට ගොඩක් හොඳයි. සා අපිටත් ඒක නිකන් පළවෙනි වතාවට මමත් අහ කියනවා වගේ. මේක නිකන් මමත් අද පළවෙනි වතාවට මේක කතා කරනවා කියලා අපිට තේරෙනවා. ඔය කියනවා අපි විවෘත වෙන්න අපේ සීමාවල් කැඩෙන්න ගලන්නේ වැඩි වෙනවා. දැන් අපි එකපාර සත්‍ය දෙකකට සමානට ආයෙත් අපි හිර වෙන්න පුළුවන්. දැන් සෝතාපන්න වුණාට අපි කියන්නේ අරහත් කියලා. සෝතාපන්න කියන්නේ මේ සත්‍ය දෙකකට ඒක වැහිලා යනවා යාගේ සාපේක්ෂකත්වේ. තව තව එන්නේ ඕපන් වෙන්න යාට තව විවෘත වෙන්න තව ගලන්නේ එන්න පටන් ගන්නවා. හිර වෙන්නේ කොයිවත්. කතා කරන්න ගියත් කියන්න ගියත් එයා බ්ලොක් වෙන්නේ අස්ස කොතනකෝ. කිරවේ නැ පැහැදිලිව ගලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තව අදහස් වෙනවද කාටද කියන්නේ මේ වචන? ඒ කිය ප්‍රශ්නේ ගැන. ඒ අනිත් කෙනාගේ ඥානයට සාපේක්ෂක වෙනවා. ඒ ධර්ම සාකච්ඡාව අරයට සාපේක්ෂව කතා කරනවා. ඉන්නකන් අපි ඔක්කොට මට විතරක් නෙමෙයි මේ ඥානෙට යද්දි ඒ එතන ධාරිතාවට සාපේක්ෂව තමයි සාකච්ඡා වචන ඔක්කොම එන්නේ.
දැනුම හොඳයි ඉතින් කාර්ය විග්‍රහ කරලා දෙන්න ගියාම ඉතින් ඒලා යාගේ ලැන්ග්වේජ් එක දන්නවනම් ලේසි. ඉතින් අපි දුම් ත්‍රිපිටකය දන්න කෙනෙක්ට ත්‍රිපිටකය හරහා කියන්න පුළුවන්. බයිබලය දන්න කෙනෙක්ට ඒක දන්න දැන ගැනීම නරකක් නෙමෙයි තව කෙනෙක්ට කියලා දෙන්න ලේසි. හැබැයි දැනුම ඕනට වඩා දැනුමෙන්ම මේක ප්‍රත්‍යක්ෂ කරන්න ගියොත් වැඩි අවුල වෙනවා. එතකොට මේ හිතේ ගැතිය වැඩ කරනවා. ඒක හිර කරනවා නේද? ඒක හරි. ඉතින් මිනිස්සෙක් මට දැනෙන අ කියන්නේ මෙහෙමයි මට දැනෙන හැටියට මම දැන් ඔයාලට මම කියන්න පොයින්ට් එක තේරෙයිද කියලා. මිනිස්සෙක් සංසාරෙට එකපාරයි මැරෙන්නේ. එකපාරකට වඩා මිනිස්සෙක් දෙපාරක් මැරෙන්නේ නැහැ. संसारे मिनी इक इक वतावाई मेयाचरा अजराम इकोट मंगे वचन की गो सम्मति मरने की सम्मति मरने मरने अग्निमे डेट मार इलातर तवकालिक अपे मे मे दिन दत्त पद्धति अमत तवाल दत्त पद्धति अपे अतला क्रियात्मक करण मिसा इक मरने अग्निमे डेट मारो इलाक विदर मरण मटदेवी मिथन उन्ना उत्साहकने के ममत्व मरण इच्छर ममत्व मेन से आई मरण कुपदर बे ममत्व मरणीय अभी मेन मे एक्सपीरियंस अरे धातु पेड पटांगो ये रूप संज्ञा पेड़ो एक आया एक अरे डेट पद्धति वेडकल ससरटे आना ඔයා ඒක ඇල්ලුවේ නැත්නම් ඔයාගේ පුද්ගලත්වයේ මරණය සිද්ධ වෙනවා. එතනයි විමුක්තිය. කියලා අන්න ඒ පැත්තෙන් ඒක කියවන්නකෝ ආයපාරා. ඔව්. අර අන්නේ කියපු එක හරහා ඒක තේරුම් ගත්තොත් මොකද ඇත්තටම මෙහෙම සම්මුති මරණයක් පරමාර්ථ මරණයක් කියලා මට තේරෙන්නේ නැහැ දෙකක් තියෙනවා කියලා. ඒ විමුක්තිය අනන්‍යයි. ඔව්. ओ एक तो एक तिब्बे अमरणीय मनुष्य मरण पत्न मरण मुखद मत मरण हरह मिस निर्वाण आखने इक पार मेरे विन ये नोमरी निर्वाण धातु साक्षात मकने मरण निवन के आशीर्वाद दिन निवन निमे मरण गुरु
ඉතින් ඒ මරණය හරහා යන කියන්නේ සිතේ මරණය. සිතේ මරණයමයි නිබ්බාණය කියලා කියන්නේ. ඒ සිතේ මරණයට යද්දි සිතේ කේක දැන් වලින් එල්ලෙන්න හොල්මන් කරනවා. ඒ එයා පවතින පවතින හොල්මන් කරද්දි එකක්වත් අල්ල ගන්න නැතුව ඉඳපන්. අහුවෙන්නේ නැතුව ඉඳපන්. ඒ ආලෝක වලටවත් මායා වලටවත් ඒ කිසිම දෙයක් නොඅල්ලා ඉදීමමයි. ඒක බුදුහාර කියන්නේ පටිනිස්සක් ගානුපස්සී අසීසාම සික්කති. යමක් අත්දකින්නද අත්දකපු දේ අතහැරපන්. මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මෙ නෝ ඉදිරිය දැක දකින්න. අන්න එතකොට අල්ලන්නේ නැහැ. එන ආලෝකයක්වත් දේව රූපයක්වත් අර තද ගතියක්වත් පටවි ධාතුවක්වත් ගලන ගතියක්වත් ඒකක්වත් දැන් භාවනා කරද්දි කියන්නේ දැන් ඔය කියන ඒ තද ගතිය අර පිච්චෙන ගතිය මේ ඔක්කොම 100න් ඉදදීෙන් ධාතුම වැඩ කරන්න ගන්නවා. ධාතු මනසිකාරයේ අපි 100 පවත් ගන්න ගන්න ඇඟ පුච්චනවා වෙවුලනවා ගලනවා ගල්යක් ගල් වෙනවා. මේ ඔක්කොම ගුරුවරයම අපිට භාවනා කරද්දි කියද්දි හරි මේ ඔක්කොමෙදි පුළුවන් නම් අර ගල් වෙන ගතියට හොඳයි කියන්නත් එපා සැහැල්ලු නරකයි කියන්න එපා සැහැල්ලු වෙද්දි නරකයි කියන්න එපා. මේ දෙකම පටවි ධාතුව. එච්චරයි. සැහැල්ලුවත් පටවි ධාතුව, තද බවත් පටවි ධාතුව. ඊට පස්සේ මේ පුච්චන බවත් මේ පුච්චන ගවත් තේජෝ ධාතුව මේ සිසිල් කරන බවත් තේජෝ ධාතුව. මේ 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 කියන්නේ හෙලවෙන ගතියත් වායෝ ධාතුව, නිශ්චල ගතියත් වායෝ ධාතුව. කුලඟ හෙලවෙනවා නිශ්චලව තියෙනවා. මේ එතකොට අපි නිශ්චල බව හොඳයි කියන්නේ, හෙලවෙන ගතිය නරකයි කියන්නේ. තද ගතිය, සීතල ගතිය හොඳයි කියන්නේ, රසණ ගතිය නරකයි කියන්නේ. ආන් ඒ බෙදන්නේ නැතුව ඔහේ බලන් ඉඳ පුළුවන් නම්. ආන් එතකොට අර කියන්නේ අර රූපේ අභිභාවය. ධාතු මාසේ ඊට පස්සේ එන්නේ අර දේවතා සංඥා ඇවිල්ලා දෙවියෝ අර වගේ ආලෝක ඒවත් අල්ලන්නේ නැතුව ඉන්න පුළුවන්. එතකොට තමයි එන්නේ විඤ්ඤාය මරණයට යන්නේ. මරණය හා විමුක්තිය. අනේ මේ පැත්තෙන් ඒ කියෝප එක දිහා බැලුවොත් තේරෙයි මොකද්ද ගුරුවරයා කිව්වේ කියලා. අර සම්මුති මරණයක දාපු ගමන් ඒ කතාව පැටලෙනවා. හොඳයි අපි වැඩි පැය විනාඩි 40කට ආසන්න කාලයක් අරන් ඉඳලා අපි අවසන් කරමු. එහෙනම් හැමදාම තෙරුවන්.